ජීවිතේ හොයාගෙන යන ගමනක් මේක. මිනිස්සු ජීවත් වෙන්න ලොකු ගේමක ඉන්නවා. මේ ගේම් එක මොන වගේද? මිනිස්සු කොහොමද ජීවිතේ අඩියෙන් අඩිය තියලා ඉස්සරහට ආවේ? අපි හැමදාම අපිට පුරුදු නම් කීපයක් එහෙම ආපු ගමන ගැන කතා කළා. ඒව ගැන පත්තරවල පොතපතවල තිබුණා. අපි කියවලා තිබුණා. හැබැයි මෑත පරම්පරාවෙත් එහෙම ජීවිතේ අප්‍රමාණ දුක් විඳලා කටුකාලා ටාගට් එකක් වෙනුවෙන් මහන්සි වෙලා දිනපු මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සුන්ගේ ජීවිතවල අද්දකින් තවත් කෙනෙක්ට ජීවිතේ යහපත් කරගන්න, සුන්දර කරගන්න ශක්තියක් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. අන්න ඒ නිසා තමයි කාලේ හන්දියේ පුංචි මිනිස්සුන්ගේ වේදිකාව කියලා අපි පොඩි මිනිස්සුන්ට තමන් ආපු ගමන ගැන කියන්න වේදිකාවක් හැදුවේ. මේ සමාජයට යහපතක් කරමින් මේ සමාජයේ වෙනසක් දකින දක්ෂ ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් අපිට මුණ ගැහෙන. අපි ඔහුත් එක්ක කතා කරන්න ලෑස්ති. ආයුබෝවන්. කොහොමද? ආයුබෝවන්. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? මේ ටිකේ නම් පොඩ්ඩක් කාර්යබහුලයි. අත් වශයෙන්ම සමාජ සත්කාරයත් එක්කම පෞද්ගලික ව්‍යාපාර සියල්ලක්ම එකට කරගෙන යන පුද්ගලෙක් විදිහට චුට්ටක් කාර්යබහුලයි. නමුත් හැමදේම මැනේජ් කරගෙන වැරටි කරගෙන යනවා. අපි මේ කතා කරන්නේ දක්ෂ ව්‍යවසායකෙක් එක්ක. නමින් කිව්වොත් රුෂාන් මාලින්ද. රුෂාන් මාලින්ද වරේක අපිට දේශපාලනය හා බැඳිලත් ඔහුගේ නම කියවෙනවා. අපි අද මට සමාවෙන්න අපි දේශපාලනය කතා නොකර ජීවිතය කතා කරමු. ඔව්. හරි. මිනිස්සුන්ට ජීවිතේ කතාවක් තියෙනවා. රුෂාන් මාලින්දට මෙතෙන්ට එන්න පුළුවන් වුණේ කොහොමද? අම්මලා තාත්තලා කෝටිපතියෝ. එහෙමද? එහෙම නෙමෙයි. මගේ අම්මා ගුරුවරියෙක්, තාත්තා දීවරයෙක්. අත වශයෙන්ම කියනවා නම් කුඩා තැන ඉඳලා මේ ස්ථානයට ඇවිල්ලා අද සමාජයටත් යමක් කරගෙන පුළුවන් විදිහට තමන්ගේ ව්‍යාපාර ටික කරගෙන ඉන්න පුද්ගලයෙක් විදිහට හඳුනා දෙන්න පුළුවන්. පුංචි තැනින් පටන් ගත්තේ ලොකු කෝටිපති පවුලක දරුවෙක් නෙවෙයි. අම්මලා තාත්තලා ගුරුවරු කියන්නේ ඔය කියන වගවානුවේ පඩිය ගැන කතා කළ වැඩක් නැහැ මේ. මට මතක විදිහට රුපියල් 3000ක් වගේ මමනේ. මොකද අපේ ගෙදරට ඒ දවස්වල ෆ්‍රිජ් එකක් ගන්න අපේ අම්මා ලොකු උත්සාහයක් දැරුවා මට මතකයි. චූටි කාලේ ටීවී එකක් එහෙම තිබ්බේ නැහැ. ඉතින් ඒ පඩියෙන් කරගන්න බැරි වෙන්න ඇති කියලා මට දැන් කල්පනා කරද්දී හිතෙනවා. ඉතින් දරුවන්ට උගන්වන්න තිබුණා, කන්න බොන්න හොයන්න තිබුණා. ඒ හම්බෙච්ච පඩිය ඉතාම සුළු පඩියක්. එහෙම පවුලක කොල්ලෙක්ට පුළුවන්ද මෙහෙම ගේමක් ගහන්න? දැන් ඔබේ ව්‍යාපාරය මොකද්ද? සකුරයි සමූහ ව්‍යාපාරයේ අධිපති විදියට කටයුතු කරන්නේ. ජපානයේ අතරම සකුරයි සමූහ ව්‍යාපාරයේ මූලික අඩිතාලම තියෙන ජපානයේ. මොකද අවුරුදු 23ක් මම ජපානයේ ජීවත් වෙනවා. සකුරයි ගුවන් සමාගම රත්මලානේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ ගුවන් පුහුණු පාසලක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෙක් විදිහට හැඳින්වෙන්නේ ගුවන් පුහුණු පාසලක හිමිකරුවෙක් විදියට. ලංකාවේ ගුවන් පුහුණු පාසලක හිමිකරුවෙක් එක්ක අපි අද කතා කරන්නේ. කාට හරි ගුවන් නියමුවෙක් වෙන්න හීනයක් තියෙනවා නම් ඒ හීනේ හැබෑ කරලා දෙන ස්ථානය එහි හිමිකරුවා රුෂාන් මාලින්ද මහත්තයා. දැන් ගම්පලාතේ එහෙනම් තිබ්බේ අත්ට්‍රේ තමයිනේ. ඔව්. ඒ කාලේ උදේට හවසට පේනුනේ එහෙම. පේනුනේ එහෙමයි. අත්ට්‍රේ අත් වශයෙන්ම කියනවා නම් ලෑම් මාස්ටර් එක කියන එක ආවේ අපේ කාලේ. ඒ කාලේ මම හිටියේ අපේ අම්මා පානුවව පාසලේ ඉගැන්නුවේ බිංගිරියේ මම හිටියේ. සනස කියන බැංකුව ඒ කාලේ මට මතක විදියට බැංකුවෙන් ට්‍රැක්ටරයක් ගත්තා. ට්‍රැක්ටරයක් ඉතින් අපේ මගේ හීනේ තිබ්බේ මේ ට්‍රැක්ටරේ පදින්න කොහොම හරි. ට්‍රැක්ටරේ වැඩ කරන අයත් එක්ක ගොඩාක් සමීප වෙලා හිතවත් වෙලා ට්‍රැක්ටරේ පැදගන්න තමයි හීනේ තිබ්බේ. ඉතින් අපි ඒ කාලේ ලෑම් මාස්ටරේ පැද්දා හැවා. පැද්ද කියන්නේ එළවුණානේ පිටිපස්සේ කිලෝ පිටිපස්සේ. ඔව් ඔව්. ඊට පස්සේ කුඹුරු හාන වැඩත් අපි කරලා තියෙනවා. බැත හුලං කරන දේවල් හැමදේම ගොවි ජනතාවත් එක්ක තමයි කුඩා කාලේ සිටම ගැටුනේ. ගොවි ජනතාවත් එක්ක කුඩා කාලේ ඉඳන්ම ගැටිච්ච ගොවි බිමේ ජීවත් වෙච්ච පුංචි කොල්ලෙක් අද ලංකාවේ ගුවන් නියමුවන් පුහුණු කරන වැඩේ කරනවා. ගුවන් නියමුව පුහුණු කරන්න බෑ ලෑන්ඩ් මාස්ටර් වලින්. ඒකට ගුවන් යාන තියෙනවා. ගුවන් යාන තියෙනවා. දෙහි අත්තකණ්ඩි ඈත කෙළවරේ අම්පාරේ බෝඩරේ
කොල්ලෙක්ට එදා හිතුණාද එහෙම මට පුළුවන් වෙයි කියලා මේ ලෑන්ඩ් මාස්ටරේ පිටිපස්සෙන් දුවන්න හිණ දෙක කොල්ල නෙමෙයි. එහෙමයි. ඇත්තටම හීනේ කියන දේ මම හැම මගේ දරුවන්ටත් කියන්නේ මම පවත්වන දේශන හැම තැනකදීම කියන්නේ ජීවිතේට අරමුණක් තිබිය යුතුයි. ඒක නැතුව අපිට ගමනක් යන්න බෑ. සමහරු කියනවා ගුවන් නියමයක් වෙන්න ඕන. වෛද්‍යවරයෙක් වෙන්න ඕන අපි දරුවොත් එක කතා කරද්දී. ඒ අරමුණ කරා ඒගොල්ලෝ යන්න උත්සාහ කරනවා. අවසනාවකට අපේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න, දෙමාපියන්ගේ තියෙන ආර්ථික තත්ත්වය මත ඒවා කරන්න බැරි වුණා. හැබැයි මගේ මම අද ගුවන් නියමයක්. මට ගුවන් නියමයක් වෙන්න ආසාව හිතුනේ මගේ අම්මා ඒවකට උගන්වපු පාසලට ඒවකට හිටපු ජනාධිපතිතුමා හෙලිකොප්ටරයකින් ආවා. එදාමම හිතුවා මම කවදා හෝ මේක එළවනවා කියලා. හැබැයි එතකොට අපිට ගෙයක්වත් ඉන්න තිබුණේ අපි කුලිගෙවල් වල හිටියේ. මම ඉස්සලා කිව්වාගේ ටීවී එකක් තිබුණේ නැති ගෙයක්. මම නැවතිලා හිටපු අපේ අම්මා බෝඩින් වෙලා හිටපු ගෙදර තිබ්බේ අර බැටරියෙන් බැටරි චාර්ජ් කරලා කට 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 ගාලා කරපොන රූපවාහිනියක් කළු සුදු. ඉතින් ඒ මතකයත් එක්ක ගුවන් නියමයක් වෙනවයි කියන එක ඇත්තටම හීනයක්. හැබැයි මම ඒක සැබෑ කරගත්තා. ඒකට මම හිතන්නේ හීනේකට කෙනෙකුට යන්න ආර්ථිකයේ ප්‍රශ්නයක් වෙයි කියලා. උනන්දුව තිබ්බොත්. හැබැයි ඉතින් බහුතරයක් මේ සමාජයේ රොෂන් මලින්ද මහත්තයා අපි දකින හීනෙට මිනිස්සු hina වෙනවා. උඹට පුළුවන් ද උඹගේ අම්මා තාත්තා පොල් ගස් නැගලා පොල් කඩන මිනිස්සු. උඹගේ තාත්තා ගොවියා. උඹගේ තාත්තා ගුරුවරයෙක්. අනේ ලොකු ඒවා දකින්න නැතුව කරන්න පුළුවන් දෙයක් කරපන්. ඕක තමයි මේ සමාජයේ බහුතරයක් අපිට එහෙන ඍණාත්මක කතාව. ඒක ඇත්ත ඔබතුමා කියන කතාව මටත් ওই විදිහටම කිව්වා. මාළුකාරයෙක්ගේ පුතෙක් කිව්වා. ගුරුවරයෙක්ගේ පුතෙක් කිව්වා. රාජ්‍ය සේවකයෙක්ගේ පුතෙක්. ඇත්තටම රුපියල් 3-4000ක පඩියක් අරගෙන අපිට මේ ගුවන් නියමයක් වෙන්න බෑනේ. අපේ අම්මලා තාත්තලා. ඉතින් නමුත් මම පෞද්ගලිකව මේ ගමන යන්න ප්‍රධාන හේතුව මම කවුරුත් කියන දේවල් අහන්නේ නැහැ. ඒ කියන්නේ අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මම කරන දේ හරි කියලා මගේ හිතට දැනෙනවා නම් ඒක මගේ දෙමව්පියන්ටත් ප්‍රශ්නයක් නැත්නම් මට කාගේවත් අදහස්වත් ඍණාත්මක දේවල්වත් මම අහන්න යන්නේ නැහැ. ඉතින් ඒක ඒ ගමන මම සාර්ථක කරගත්තේ ඇත්තටම මට හරි කියලා හිතුණ දේට මම ගිය නිසා. මට හරි කියලා හිතුණු දේට තමයි මම ගියේ. ඒ ගමන වැරදුනේ නැහැ. හැබැයි එදා හිනා වෙච්ච මිනිස්සු එහෙම ඉන්නේ නැද නේ? මම ගුවන් නියුම්ෙක් වෙනවා, මම ව්‍යාපාරිකෙක් වෙනවා, මම මගේ කියලා දෙයක් ගොඩනගනවා කියද්දි අනේ මේ දෙහි අත කණ්ඩී ඔයා කොහේ කරන්නද කියලා හිනා වෙච්ච පිරිසක් ඉන්නේ නැති. අපෝ බොහොමයක් ඉන්නවා. නමුත් අපි ඒ පුද්ගලයෝ පෞද්ගලිකව දැන් මගේ ඉතාමත් ළඟ හිතවත්තු. අපි චූටි කාලේ ටීවී එක බලද්දි ටීවී එක මම ඇතර මම මේ Facebook එකේ දැක්කා එක post එකක්. ඒකේ දරුවෙක් ටීවී එකක් දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ටීවී එක වහලා තියෙනවා දරුවා ඉන්නවා. ඒ අත්දැකීම මම දැම්මා Facebook එකේම. මේක මටත් වෙච්ච දෙයක්. අපි මම පොඩි කාලේ හරි ආසයි ඔය මායාබන්ධන කියලා මම හිතන්නේ ඔබතුමාට මතකයි. ඔව්. මොක බලන්න මම එක්තරා ගෙදරකට යද්දි ඒ ගෙදර ටීවී එක වැහුවා. කම්පියුටර් එකක් මට තිබුණේ නෑ මගේ යාළුවෙකුට තිබ්බා. මම ඉතින් හරි ආසයි ওই කම්පියුටරේ මොන හරි දෙයක් බලන්න පුදුම උනන්දුවක් තිබ්බා. ඒ යද්දි ඒ දවසක් දැයි අම්මා මට හෙන්න කියනවා උඹලගේ තාත්තා හම්බ කරන්නේ වටේ පිටේ ගෑනුන්ට ගෑනුන්ගේ ළමයින්ට කම්පියුටර් ගහන්න නෙමෙයි. ඉතින් ඒක මට අද වගේ මතකයි. ඉතින් ඒ මේ සමාජයෙන් තමාමාව හැදුවේ මම හිතන්නේ. ඒ දේවල් අදත් මට ඇහෙනවා. මගේ ලොකු අම්මා දවසක් දා ඇවිල්ලා මේක මගේ කුඩා කාලේ ආදර කතාවක්. මම ඇත්තටම මම ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ ප්‍රේම සම්බන්ධයක් තිබ්බා. ඉතින් ඒ තරුණියගේ පැත්තේ ඇයට හොඳට සල්ලි තිබ්බා. අපි ඉතින් දුප්පත්. ඒ තරුණියගේ අම්මා ඒ දවස්වල ඇවිල්ලා අපේ ආච්චිට කියලා තිබ්බා හිඟන්නොන්ට ගෑනු දෙන්න හැ කියලා. මම හිතන්නේ මගේ ජීවිතය වෙනස් කරගන්න හදවතට වැදුන තැන උතන. මම අද ස්තුතිවන්ත වෙනවා. එදා තරහ හිතුණාට අද සන්තෝෂයි. අද ඇත්තටම මම සන්තෝෂයි. මම එදා හිතුවා මේ රටේ මම ඉන්නේ නැහැ. මම ඉන්දියාවට හරියන. මොකද මේ රටේ මට කරන්න දෙයක් මට පෙවුනේ නැහැ. ඉන්දියාවට හොයනවා කියන මගේ ටාගට් එක මගේ අරමුණ තිබ්බා. හැබැයි මම ජපානයට ගියා.
ජපානයේ පාසල් වලට මම ලියුම් ලිව්වා. ඊට පස්සේ ජපානයේ පාසල් වලින් මට ආරාධනාවක් ආවා. ඊට පස්සේ මම ඉගෙන ගන්න ගියා ජපානෙට. නමුත් ඉගෙන ගන්න යද්දි මට තේරුණා ජපානයේ ඉගෙන ගන්න නම් ඇත්තටම කෝටිපති ව්‍යාපාරිකයෝ වෙන්න ඕන. අපේ මේ අම්මල තාත්තලාට අපිව පාලනය කරන්න බෑ. ඉතින් වැඩ කරන්න සිද්ධ වුණා. පාරට තාර දැම්මා. වෙල්ඩින් කරා. කාණු සුද්ධ කරා. පේන්ට් වැඩ කරා. හැම දෙයක්ම කරන්න පුළුවන් ඇත්ත වශයෙන්ම කියනවනම්. හැබැයි මම අන්තිමට ගුවන් නියමෙක් වුණා. දැන් ජපානයේ වගේ රටකට ගිහිල්ලා රුෂාන් වළඳ මහත්තයා අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඔව්. අපි ඕනම කැපකිරීමක් කරනවා අපේ ආර්ථිකය හදාගන්න අපේ ජීවිතය ගොඩදාගන්න එතනින් ලැබෙන වැටුප වෙනුවෙන්. හැබැයි ඕකම අපි ලංකාවට ආදේශ කළ බැලුවොත් අපි ලංකාව ඇතුළේ ওই කැපකිරීම කරයිද බහුතරයක් මිනිස්සු. මෙහෙම දෙයක් තියෙනවා. ජපානයේ අපි ගියොත් බහුතරයක් එළියේ ඉන්න පුද්ගලයෝ ආර්ථිකයෙන් ශක්තිමත් පුද්ගලයෝ අපිට ඇත්ත වශයෙන්ම මොන හරි දෙයක් කරන්න ගියොත් කකුලෙන් අදින පුද්ගලයෝ අඩුයි. තමන්ට හිතුනොත් ව්‍යාපාරයක් කරන්න, තමන්ට හිතුනොත් රෙස්ටුරන්ට් එකක් දාන්න, ඒක තමන්ට කරන්න පුළුවන්. ඒත් එකම නීති රීති පද්ධති ටික හරියාකාරව සැකසීලා තියෙනවා ව්‍යාපාරිකයන් ආරක්ෂා කරන විදිහට. අනවශ්‍ය බලපත්‍ර, අනවශ්‍ය බදු, අනවශ්‍ය තියෙන එක එක ප්‍රශ්න තියෙන ඔය මේ නීති ඒවා කිසිම දෙයක් නැහැ ජපානයේ. ඉතින් ගොඩාක් ව්‍යාපාරික පැත්තකට යන්න අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම අපිත් එක්ක එළියේ ඉන්න පුද්ගලයෝ අපිට වඩා ගොඩක් ඉහළ මට්ටමක ඉන්න. ඒක නිසා ඒ පුද්ගලයන්ට අපිට ඊර්ෂ්‍යා කරන්න අවශ්‍ය නැහැ. ඒ පුද්ගලයන්ට අපි ගැන හොයන්න අවස්ථාවක් නැහැ. දැන් ලංකාවේ තියෙන ප්‍රශ්නේ මම දකින විදිහට අල්ලපු ගෙදර මොන හරි දෙයක් කරොත් අපිටත් ඒ දේ කරන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි මේ ජීවත් වෙන්නේ අල්ලපු ගෙදර කෙනාට ඕන විදිහට වගේ දෙයක්. අරහේ එහා පැත්තේ ගෙදර කාර් එකක් ගෙනවොත් මෙහාට ගේන්න ඕන තව වෑන් එකක්. ඊට වඩා හොඳ එකක්. ඊට වඩා හොඳ දෙයක්. ඉතින් ඔතන තමයි මම හිතන්නේ ලොකුම ප්‍රශ්නේ ලංකාවේ තියෙන. ඉතින් ඒ ටික මානසික අපේ ආකල්ප ටික වෙනස් කරගත්තොත් මම හිතනවා ජපානයේ හැමදේම හොඳයි කියන්නේ නැහැ. නමුත් අපිට ආර්ථික පැත්තෙන් ශක්තිමත් හොඳ මානසික මට්ටමක් තියෙන රටක් හැදෙයි කියලා මම හිතනවා. අපි කතා කරමින් ඉන්නේ දක්ෂ ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක් සහ මේ සමාජයේ ප්‍රගමණය වෙනුවෙන් තමන්ගේ මූණ පොත පවා පාවිච්චි කරලා මිනිසුන්ගේ ඔළු හදන, ඔළු සුද්ධ කරන චරිතයක් එක්ක රුෂාන් මාලින්ද මහත්තයා. අපේ තරුණ පරම්පරාව මේ වෙනකොටත් අපි දකිනවා හීන දකිනවා. ඒ හීන මොනවා හෝ හේතු නිසා බිඳ වැටිලා. සමහර වෙලාවට ඔබ මීට අවුරුදු 20කට විතර එහා පැත්තේ ගත්තොත් හින්දු අද ඉන්න තරුණ පරම්පරාවක් ගන්න. මේ රට දාලා යන්න ඕනේ. ඇත්තටම එදා ඔබ යනකොටත් ඒකට හේතු තියෙන්න ඇති. දැන් යන තරුණ පරම්පරාවටත් හේතු ඇති. ලංකාව ඇතුළේ ඉඳන් ගේමක් ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම එළියට අඩියක් තියන්න වෙනවද මේ තප්පරෙත්? මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තටම මමත් ඔය ගුවන් තොටුපළ හැම මාසයකට සැරයක් විතර පාවිච්චි කරනවා. අවුරුදු 20ක් 23ක් මම එනවා යනවා. හැබැයි එදාට වැඩිය තරුණයන්ගේ මේ ගුවන් තොටුපළ පිරීලා තියෙනවා මම දකිනවා. ප්ලේන් ඇතුළෙත් එහෙමයි. තරුණයෝන්ට මුදල් අවශ්‍යයි. තමන්ට අවශ්‍ය දෙයක් කරන්න, තමන්ට ආස දෙයක් කන්න, තමන්ට මෝටර් බයිසිකලයක් වාහනයක් ගන්න තරුණන්ට හීන ගොඩක් තියෙනවා. දැන් මට තිබ්බ දේ මට කාර් එකක්වත් මොකක්වත් ගන්න නෑ. මට තිබ්බේ අපේ පවුල් පරිසරය ගොඩක් දුප්පත්. අම්මා ගුරුවරියෙක්, තාත්තා දීවරයෙක්. එතකොට මට මේ තව මල්ලි කෙනෙක් ඉන්නවා. මේක අපේ ගෙදර ආර්ථිකය ගොඩ ගැනීමේ වගේම මට තිබ්බා. අපේ රටේ දේශපාලනය ගැන මම කතා කරන්නේ නැහැ. නමුත් දේශපාලඥයින් මේ තරුණයන් ගැන යම් කිසි දැක්මක් ඇතුව බැලුවා නම් මේ තරුණයෝ පිටරට යන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මේගොල්ලෝ දැන් බලන්නේ ඉක්මනින් සල්ලි හොයාගන්න පුළුවන් ක්‍රමයට තමයි මේ යන්නේ. හැබැයි අවුරුදු 23ක් මම ජපානයේ, ලංකාවට එද්දී පුදුම සතුටක් තියෙන්නේ. අපි පිටරටට ගිහිල්ලා මේ නිදහස බලාපොරොත්තු වෙන්න බෑ. අපි එහෙට ගියාම අපි විදේශිකයෝ. අපිට සලකන්නේ ඇත්තටම කිව්වොත් මම වෙන රටවල් ගැන කියන්න යන්නේ ජපානිකවත් ගොඩක් මගේ සැලකිලි තියෙනවා. ඉතින් ඒවා තියෙනවා. මොකද ඒක ඒගොල්ලන්ගේ රට.
අපිට මෞබිම කියලා කතා කරන්න පුළුවන් මේ රටේ ආර්ථිකය හදලා දෙන්න පුළුවන් වැඩසටහනක් වැඩපිළිවෙලක් මේ පුණ්‍ය භූමියේ තියෙද්දිත් මේක දාලා යන එක ගැන මගේ පෞද්ගලිකව කනගාටුවක් නම් තියෙනවා ඉතින් අපිට මුණ ගැහිච්ච හුඟක් තරුණ පරම්පරාව ඇත්තටම මොකක් හරි කරන්න ඕන කියන තැනක ඉන්නවා ඔව් ඒක ෆෝන් එකේ ඔන්ලයින් බිස්නස් එකක් වෙන්න පුළුවන් මොනවම හරි දෙයක් කරන්න ඔව් උත්සාහයක් තියෙනවා හැබැයි ඇත්තටම බලපුවම ඔබ යම් ආකාරයකින් දේශපාලන මතවාදයක ඉන්න කෙනෙක් සහ මේ සමාජයේ යහපත් තැනක් කරන්න ඕන කියලා හේනයක් දකින්න කෙනෙක් නිසා මම අහන්නේ ඒකට මැදිහත් විය යුතු පාර්ශවවල මැදිහත් වීම ඒ ආකාරයෙන්ම තියෙනවා සමහර වෙලාවට අපි මොකක් හරි දෙයක් කරන්න ගියහම තියෙන නීති රීති ප්‍රමාණය වැඩි ඒව තාමතර සාම්ප්‍රදායික 48 විතර තිබිච්ච නීති තියෙනවා දැන් වෙනස් වෙලා මේ තරුණයෝ ව්‍යවසායකයෝ බවට පත් වෙන වැඩපිළිවෙලක් හැදෙන්න ඕනේ නැද්ද ඒක ඇත්ත පැහැදිලිවම තරුණ ව්‍යවසායකයන්ට තමන්ගේ දක්ෂතාවය තියෙද්දි ඒක එළියට දාගන්න ප්ලැට්ෆෝම් එකක් අපි වේදිකාවක් හදලා දෙන්න ඕන. ඉතින් ඒක හදන්න ඒ තරුණයාට ඒක හදාගන්න අමාරු දැන් 100කින් එකක් විතර මේක බැහැම කියලා ඉවරලා කඩාගෙන යන උදවි ඉන්න දැන් මමත් ඒක දිගටම යන කෙනෙක් නිසා මම ගියා. නමුත් මගේ හිටපු පිටිපස්සේ හිටපු 100ක් තාම එක තැන ඉන්නවා. ඒගොල්ලන්ට එහෙම අර ආවත්තාව ගියොත් ගියා කියන තීරණ ගන්න පුද්ගලෝ මේ අතර ඉන්නවා. ඒගොල්ලෝ යනවා කඩාගෙන. හැබැයි ඉතින් අපි එහෙම දක්ෂතාවක් එහෙම හිතේ ශක්තියක් නැති උදවිය වෙනුවෙන් මේ වගකිය යුතු නිලධාරීන් අනිවාර්යෙන් අවස්ථාවක් හදලා දිය යුතුයි. මොකද ජාතික තරුණ සේවා සභාවේනුත් යම් යම් කිසි දේවල් වෙනවා. නමුත් වෘත්තීය පුහුණු ආයතන ගොඩක් තියෙනවා මේ රටේ. භාෂා උගන්වන ආයතන ගොඩක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි දේශපාලකයන්ට මැල්ල වැඩක් නැහැ. මම දැන් දිගමල්ල දිස්ත්‍රික්කයේ මම දේශපාලන කටයුතු කරන නිසා මම ගොඩක් මිනිස්සුත් එක්ක කතා බහ කරනවා. අද උදේ වෙච්ච දෙයක් දැන් මම මේ වෙද්දි ජපන් භාෂාව උගන්වලා වචනයක්වත් ජපන් කතා කරන්න බැරි අපේ දිගමල්ල තරුණ තරුණියෝ 38ක් මේ වෙද්දි ජපන් N5 විභාගේ පාස් වෙලා දැන් ජපානයට යන්න සූදානම් වෙනවා. එතකොට සමහරව කතා කරලා අහනවා සර් අපිට ජපාන් යන්න අවශ්‍යයි කොහොමද කරන්න? මම කිව්වා මාස 6ක කෝස් එකක් තියෙනවා ජපාන් ඉගෙන ගන්න. මේ මාස 6 කරන්න කැමති නැහැ මේ උදවිය මේ තරුණයෝ. එයාලට ඕන මේ දැන් යන්න ජපාන්. ඉතින් මාස 6ක් කියන්නේ මේ ඉතාමත් ඉක්මනට යන කාලයක්. ඒ වැඩේට ආසමුත් යනවා තේරෙන්නේ නැහැ. ඉතින් මේ මාස 6 සමහර වෙලාවට දැන් ගිය මාස 6 කට ඉස්සෙල්ලා ජපාන් යන්න හපගෙන ආපහු කතා කරලා හදිත් මං කිව්වා ඔයා දැන් ඉගෙන ගත්තා නම් මේ වෙද්දි භාගයක් ඉගෙනගෙනනේ. ඉතින් ඒක නිසා අන්න ඒක මිනිසුන්ගේ ඔළුව ටික හදන්න ඕන මම හිතන්නේ මේ තරුණයන්ගේ එකටම. අපි යම්කිසි අර අපේ භාෂාව කියන කට්ටක් කන්න ඕන. තමන්ගේ ජීවිතය හදා ගන්න. නැතුව අර රතු පළසෙල්ලල ඉවර වෙලා මෙන්න ජපානයට යන්න මෙන්න රුමේනියාවට යන්න මෙන්න ඇමරිකාවට යන්න කියලා කවුරුත් හදලා දෙන්නේ නැහැ. අපි අනිවාර්යෙන් කැපකිරීමක් කළ යුතුයි. ඊට පස්සේ තමයි සතුට තියෙන්නේ. ඒක මගේ ජීවිතේ මම අත්දැකීම් වලින් කියන්නේ. දැන් අනිත් පැත්තෙන් විදේශගත වෙන්න තරුණ පරම්පරාව අද ඔබ හරි ලස්සන කතාවක් කියන මාස 6 කෝස් එක ඉවර කරන්න බෑ. දැන් යන්න ඕන. ඔහු සාධාරණයි. ඒ තියෙන ආර්ථික ප්‍රශ්න ටික අමාරු කන් ටික සියල්ල එහෙම වෙන්න පුළුවන්. හැබැයි අපි යවන්න ඕනේ තව දුරට කාගේ හරි වත්තක සුද්ධ කරන්න. එහෙම නැත්නම් ගෙදරක් සුද්ධ කරන්න රෙදි හොදන්න වලන් හොදන්න මිනිසු නෙවෙයිනේ. අපි යවන්න ඕනේ දැන් වෘතිකයෝ. අපේ සමාජයේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ හෝ කිසිම තැනක නෑ ව්‍යවසායකයෙක් හදන්න වෘතිකයෙක් හදන්න දෑති කර්මාන්තය පුරුදු කරන ආයතන තිබුණත් ඒවට යොමු කරන නිවැරදි ක්‍රමවේදයක් නෑ. සාමාන්‍ය පෙළ විභාගේ ලියනෝ අසමත් වෙනවා කරන්න දෙයක් නෑ. අම්මා කියනවා උඹට හැමදාම ගෙදරට වෙලා කකා බිබී ඉන්න ලැජ්ජ නැද්ද? පළයන් කොහේ හරි වැඩකට ගියපම ඔන්න ළඟම තියෙන වෙල්ඩින් බාස් ළඟට ගිහිල්ලා වැඩ පුරුදු වෙනවා. වඩු මඩුවට ගිහිල්ලා වැඩ ටිකක් පුරුදු වෙනවා. ඉතින් එහෙම නොවී ඒ දරුවට අපි ක්‍රමවේදයක් හදලා තියෙනවා නම් සාමාන්‍ය පෙළ හරිය ආසමත් පුතේ. ඔයා කැමති වඩු වැඩද? යන්න මේකෙන් අපි NVQ levels 4 5 7 මේ වෙනකන් එයාට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ උපාධිය දක්වා හදාරන්න පුළුවන්. මෙහෙම ක්‍රමවේදයක් හදන්න අපි මැලි වෙන්නේ. ඒ කියන්නේ අපි තාමත් කැමතිද පොල් ගස් නගින්නත් එකෙක් ඉන්න ඕන කියන තැන ඉඳලාද අපි ওই ප්‍රතිපත්ති හදන්නේ? මම හිතන්නේ එහෙම මානසිකත්වයක් තියෙන පුද්ගලොත් ඇති. හැබැයි අපි බෞද්ධ රටක් විදිහට මම හිතන්නේ නැහැ කාගේවත් ඔය අපි කකුලෙන් අදිනවයි කියන කතාවට කිව්වට එහෙම පිළිගන්න දෙයක් නම් චේතනාවක් නැති වෙති. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ සිස්ටම් එකේ ලොකු අවුලක් තියෙනවා.
දැන් ජපානයේ ගත්තොත් ඉස්කෝලේ ඉගෙන ගන්න පුළුවන් කෙනා දැන් සාමාන්‍ය පෙළ ඉවර වෙලා වෘත්තිය පුහුණු යම් කිසි දෙයකට යනවා නම් ඒ වෘත්තිය පුහුණු ආයතනයේ නිරදාරින් සමත් වෙලා තියෙනවා යම් කිසි කම්පැනියක් එක්ක ටයි අප් වෙලා එකතු වෙලා මේකෙන් එළියට යන ළමයින්ට රසාව දෙන්න වැඩ කරන්න තැනට දැන් මගේ කම්පැනියට එනවා වෘත්තිය පුහුණු ඒ ආයතනවල උගන්වන ගුරුවරු ඒ වල ප්‍රින්සිපල් ඇවිල්ලා ඔබතුමාගේ ආයතනයේ රසාවක් දෙන්න පුළුවන් ද අපේ මෙන්න මෙහෙම ඉන්නවා කියලා මාකටිං කරන්න එන ගුරුවරු එතකොට අපේ වෘත්තිය පුහුණු NVQ level 3 4 කියලා ගත්ත උදවිය කොච්චරනම් සහතිකරක ගෙදර තියාගෙන ඉන්නවද අතන ඉවරුණයි පස්සේ දෙයක් නැහැ අන්න ඒක කරන්න පුළුවන් නිලධාරින්ට අර ළමයාට බෑ එතකොට ඒව කරන්න පුළුවන් දේශපාලඥයන්ට මේ කම්පැනි ටික අද ඔබතුමා බලන්න දැන් මේ ටික ආර්ථික ප්‍රශ්න තියෙන හින්දා මේක වැඩි දකින්න නැහැ නමුත් පාරක යද්දී ඇබෑර්තු ඇත කියලා කොච්චර බෝඩ් ගහලා තියෙනවද දේශපාලඥයන් ගාවට ගිහලා බලන්න කුණුබක්කේ කොච්චර ඇප්ලිකේෂන් ෆෝම් තියෙනවද කියලා ඇප්ලිකේෂන් ෆෝම් තියෙනවා රස්සා හොයනයි කොච්චර ඉන්නවද මේ දෙක සම්බන්ධ කරන්න වැඩපිළිවෙලක් නැහැ ජොබ් බෑන්ක් එකක් අවශ්‍යයි දැන් මට අද පොලිටික කඩා ගන්න ඕන නම් මගේ ගෙදර ඔබතුමාට පුළුවන් වෙයිද දැන් පොල් කන්න කෙනෙක් හොයාගන්න තනකොළ කපන කෙනෙක් හොයාගන්න හැබැයි තනකොළ කපන්න පුළුවන් කෙනා අල්ලපු පැටේ අද දවල්ට කන්නේ මොනවාද කියලා කල්පනා කර කර ඉන්නවා. ඒ සම්බන්ධතාවය හදන්න ඕන ප්ලැට්ෆෝම් එකක් අවශ්‍යයි. මම යෝජනා කරලා තියෙනවා දැන් මේ වෙද්දී අපි ඇප් එක හදාගෙන යනවා. ඒව නොමිලේ සපයන්න ඕන. මිනිස්සුන්ව මේ එකිනෙකා සම්බන්ධ කරන දැන් අපි 2023 ඉන්නේ. කී දෙනෙක් බඩගින්න ඉන්නවද පොල් කඩන්න පුළුවන් අය. හැබැයි අපේ වාහන උඩට පොල් ගෙඩි ටික වැටලා වීදුරු කැඩ අපි ලක්ෂ ගණන් ගෙවනවා. ඉතින් මේ ටික සම්බන්ධ වෙන්න ඕන. ඇබෑරතු ඇත කියලා බෝඩ් ගහගෙන ඉන්න අවශ්‍ය නැහැ. අපිට මේක රජයෙන් කරන්න පුළුවන් දේවල් දැන් ජපානයේ නම් තියෙන හලෝ වර්ක් කියලා ජොබ් එකක් නැති වෙච්ච ගමන් කෙලින්ම යන එතෙන්ට. එතකොට මට මගේ කම්පැනිට කාව හරි ගන්න ඕන නම් මමත් යන්නේ හලෝ වර්ක් එකට. ඒක හබ් එකක්. එතකොට එතනින් වෙල්ඩින් පුළුවන් කෙනාව කැටගරයිස් කරලා කියන්නේ වෙල්ඩින් පුළුවන් කෙනා තව වතුර සම්බන්ධ මොන හරි කරන කෙනෙක් කෑම හදන්න පුළුවන් සූපවේදියෙක් එහෙම මොන හරි ඉන්නවනම් ඒ කට්ටියව වෙන් කරලා තියෙනවා. එතකොට අර ව්‍යවසායකයට එහෙම නැත්නම් ව්‍යාපාරිකයට පුළුවන් Tamanට ඕන කෙනා දක්ෂ කෙනාව හරියට තෝරගන්න. අන්න එහෙම සිස්ටම් එකක් මේකේ හදන්න ඕන. මේක මේ පොඩි සංකල්පයක්. එහෙම නැත්නම් අපි අර කියන concept එක මේකට කෝටි ගාණක් වියදම් කරලා ලොකු කාලයක් කැප කරලා දඟලන්න ඕන එකක් නෙවෙයි. අපි හැමදාම කියවන සිස්ටම් එක චේන්ජ් වෙන්න ඕන කියලා. ඉතින් ඔය වගේ පොඩි පොඩි දේවල් වෙනස් කළොත් අපි ඔය ජපානි දැකපු දියුණුව මේ මහ පොළවේ යථාර්ථයක් කරන්න පුළුවන්. එහෙම කරපු මිනිස්සු මේ රැකියා ඇත ඇබෑර්තු ඇත කියලා ගහලා තියෙනවා. අපි හිතමු පොල් කඩන්න රස්සාව දිනනවා. පොල් කඩන මිනිස්සු හොඳ ආදායමකුත් ගන්නවා. අපි ඒක හොඳටම දන්නවා. හැබැයි අපේ සමාජයේ තියෙන පොඩි අවුල කෘෂන් මාත්‍ය පොල් කඩනවා කියපම හරිනේ. වෙල්ඩ කෙනෙක් කියලා කියපම හරි නෑ. අපි පිළිගන්නේ ආණ්ඩුවේ ලොකු රස්සාවක්. ටයි එකක් දාන රස්සාවක්. වයිට් කොලර් ජොබ් එකක් නම් පොඩි පිළිගැනීමක් තියෙනවා සමාජයේ. අපි ඔය හිතන පතන සිතුවිලි පරාසය වෙනස් කරන්න ඕනේ නැද්ද රටක් විදිහට? අනිවාර්යෙන් ඕන. රට වෙනස් කරනවා නම් අපි හිතන පතන ආකල්ප වෙනස් කරන්න ඕනේ. ඒක හැබැයි මේ දැන් අපි මම අවුරුදු 40ක්. මම වෙනස් කරන්න දැන් මෙතන ඉඳන් ජීවිතය හදාගන්න ඕනකොත් ඒක අමාරු දෙයක්. අපිට වේලි චීරට නමන්න අමාරුයි කැඩෙනවා. හැබැයි අමුිරට නමන්න ලේසි මේක හදන්න ඕන මොන්ටිසෝරි ඉඳලා ජපානයේ 1950 ගණන් වෙද්දි කෝච්චිය කෑම එක කාලා බිම දාලා ඒව උඩින් පාගගෙන යන සිස්ටම් එකක් තමයි තිබ්බේ හැබැයි ඒගොල්ලෝ හැදුවා තැනකදී ටොපිකෝලේ සාක්කුව දාගන්න සිංගප්පූරුවෙත් එහෙමයි ඒගොල්ලෝ හැදුවා තැනකදී අපිට මේ 2023 24 එක පරපුරක් 80 අපි හෝ වේවා 90 අපේ මල්ලිල හෝ වේවා එළියට බහැලා එක ජෙනරේෂන් එකක් එක පරපුරක් මේ කට්ට කෑවොත් අනිවාර්යෙන් මේක හදන්න පුළුවන් මොන්ටිසෝරි ඉඳන් හදමු කියලා මම යෝජනා කරන්නේ අර පොල් කඩන කෙනාට පොල් කඩනවයි කියන එක පහත් රස්සාවක් කියලා හැංගෙන්නේ නැහැ පොල් කඩන කම්පැනි තිබුණොත් පොල් කඩන කම්පැනියක් තිබ්බොත් එයා ඒ කම්පැනියේ වැඩ කරන්නේ තනකොළ කපන කම්පැනියක් තිබ්බොත් තනකොළ කපන එක ඒක අඩු රස්සාවක් වෙන්නේ නැහැ. දැන් තනකොළ අතර මෙහෙම හිතන්න හොඳ නැහැ. තනකොළ කපන එක අඩු රස්සාවක් කියලා හිතුවොත් අපි කොහොමද කියන්නේ? ඔය ගෙදරක ඉන්නේ අපිට දැන් කපා ගන්න බැරි නේ. ඈ අක්කර පහක් හයක් තියෙන මිනිස්සෙක් කොහොමද කියන්නේ? ඔක මට පුළුවන් ද කපන්න තනියම? හැබැයි දැන් තාක්ෂණයේ දියුණුවයි. අපි අර 20 ගැත්තෙන් මම ගොඩක් දැකලා තියෙනවා මේ පාරේ යද්දි දැනටත් මේ රජයේ ආයතන 20 දෙනෙක් විතර පාරේ දිගට හිටවලා 20 ගැත්තෙන් ගහනවා. අපි දැන් 2023 නේ මේ ඉන්නේ.
පිටරට තියෙනවා ඇමරිකාවේ තියෙනවා ඕස්ට්‍රේලියාවේ තියෙනවා ජපානයේ තියෙනවා එක අක්කරේ විනාඩි 10ට කපන්න පුළුවන් මැෂින් කානුවේ තියෙන තනකොළ කපාගෙන මැෂින් එක ඇතුළට දාගෙන එළියට එළියටත් අර ඉතින් ඒවා YouTube වල දකින අපේ තරුණයෝ ඕව Facebook වල දකින තරුණයෝ අර රජයේ ආයතන විසින් මේ කරන වැඩේ දැක්කම රට දාලා යන්න හිතෙන්නේ නැද්ද අන්න ඕවයි නවත්තන්න ඕන එකට ඒ ටික නැවැත්තුවොත් මේ තරුණයන්ට තේරෙන අන්න අපේ රට දියුණු වෙනවා අලුත් මැෂින් එකක් ගෙනල්ලා ඉවරලා තනකොළ ටික කැපීගෙන යනවා මෙන්න කුණු ටික ට්‍රැක්ටරේට වැටෙනවා අද බලන්න කුණු ට්‍රැක්ටරේ කුණු ටික අරයද්දි මුළු පාර දිගේම හැලි හැලි යනනේ එතකොට මේක පාගගෙන අපි ගේ ඇතුළට ගිහිල්ලා බඩගාන දරුවා අර කුණු ටික අතක ගා කනව නේද කටේ දා ගන්නවා මේවා ක්‍රමවේදයක් හදන්න පිට රටින් අපිට වාහන ටික ජපානයේ පේ ව්‍යාපාරික සංසදයේ ඉන්න කුණු දාන වාහන ඉල්ලුවොත් අපිට නොමිල දෙන්න පුළුවන් ඉතින් ඒ වලට මේ ආයතන ඉදිරිපත් වෙන්න ඕන මේ දේශපාලඥ මේවා ඉල්ලන්න එතකොට බිම හැලි හැලි කුණු ගිරියන්න ඕනේ නෑනේ ඉතින් එතකොට බොරුවට අර දරුවා ලෙඩ වුණාම ගෙදර මිනිස්සු ලෙඩ වුණායින් පස්සේ රජයෙන්ම තමයි අපව බෙහෙත් කරන්න ඕන ඉතින් ඒ වගේ දේවල් චූටි චූටි සිස්ටම් චේන්ජ් කියන්නේ මහා ලොකු දේවල් නෙමෙයි මම දකින සිස්ටම් චේන්ජ් එක මේ චූටි දේවල් ආකල්ප ටික වෙනස් වෙලා බිම අපි මොන්ටිසෝරිය එක විදිහකට හැදුවොත් කොකිස් සච්චුව කැදවුරොත් හැදෙන කොකිස් ඔක්කොම ඇදයි පෙර පාසල් පාලිකාව හරි ට්‍රේනින් එකක් දෙන්න ඕන මොකද එතන තමයි අපි ශක්තිය රටක් විදියට දැමිය යුතුම තැන පෙර පාසලේ හරියට සෙරප්පු දෙක ගලවලා ඇතුළට ඇවිල්ලා කුණු ටික කුණු බක්කියට දාලා කටයරලා සමාවෙන්න කියලා කටයරලා ස්තුතියි කියලා hina වෙලා කතා කරන්න පුරුදු කරොත් මේ ගණන් චක්‍රය යරව මේව නැතුව අවුරුදු 30කින් එකම මානසිකත්වයක් තියෙන පැහැදිලි දැක්ම පොසිටිව් ධනාත්මක දේවල් හිතන අපේ තරුණයෝ ටිකක් බිහි වෙනවා. එතකොට පොල් කඩන අර කියන රස්සාව කරන කෙනත් ත්‍රිවිල් එකේ ලෝණ මල්ලිත් නඩුකාර උන්වහන්සේත් අපේ දොස්තර මහත්තයත් එකම මානසිකත්වයෙන් තමයි මේ රටේ දැක්ම රට දිහා බලන්නේ. ඉතින් අපිට හදන්න පුළුවන් ඔතනින් මම හිතන්නේ. මම අර කල්නොත් කිව්වේ එක සංකල්පයක් එක කන්සෙප්ට් එකකට පුළුවන් සමස්ත සිස්ටම් එක වෙනස් කරන්න මේකට මහා සැලසුම් නිර්මාණය කරන්න අවශ්‍ය නැහැ මේක හැබැයි ඉස්සර ගුරුවරු කළා මම දන්නවා ඔබේ අම්මා කළා කරා හැබැයි ඊට පස්සේ ගුරුවරුටත් ඒක කරගන්න බැරි තැනක් ආවා වරදක් දැකපු තැන පහරක් ගහලා පුතේ මේක කරන්න එපා කියලා ආදරෙන් කියපු ගුරුවරයාට පස්සේ කාලේ නඩුවක් වැටුණා නඩුවක් වැටුණා අපි යුරෝපෙන් අල්ලගත්තේ හොඳම එක නෙමෙයි ඕනම එක නෙමෙයි අපි නරකම කෑල්ල කියලා මං හිතනවා. ඔව්. ඒක දැන් ඇත්තටම ගුරුවරයා පඩියට වැඩ කරන චරිතයක් විතරක් කියලා නේ. පඩියට වැඩ කරනවා ඒත් එක්කම සමහරක් ගුරුවරු ඉස්කෝලේ යරනකම් බලන් ඉන්න ටියුෂන් ටික. දැන් ඇත්තටම මගේ දිස්ත්‍රික්කයේ බැලුවොත් ওই ප්‍රශ්නේ උග්‍රව තියෙනවා. පාසලේ උගන්වන්නේ නැහැ. ටියුෂන් එකේ තමයි උගන්වන්නේ. ඉතින් අර අහිංසක ගොවිදනතාව අම්මලා තාත්තලා පොලවත් එක්ක පුදුම කට්ටක් කන්නේ. මහා පොළොවත් එක්ක ඒ මුදල් ටික තමයි අර ටියුෂන් ගුරුවරයාට දෙන්නේ. ඉතින් මම ඉල්ලා සිටිනවා කාරණික මේ රට හදන සංකල්පයට මේ රට හදන්න පුළුවන් පෑනේ. මේ රට හදන්න පුළුවන් පෑනේගේ මාධ්‍ය. මේ රට හදන්න පුළුවන් ගුරුවරුන්ගේ. මේ රට හදන්න පුළුවන් මොකද ආකල්ප සංකල්ප දෙන්න පුළුවන් ඔතන. ප්‍රධානම තැන් මාධ්‍ය සහ ගුරුවරු. ඉතින් ඔය ටික හරියට හැදුනොත් නේ මාධ්‍ය ගත්තොත් අපි දේශපාලකතුන් විදියට මම නිකන් කිව්වොත් වොයිස් කට් එකක් අපේ යන්නේ අපි කාට හරි බැන්නොත් එතකොට හැදෙන දේශපාලඥයා නිවුස් එකට අපිත් මිනිස්සුනේ අපිත් කැමති නිවුස් එකේ ඉන්න එතකොට මම බලනවා කාට හරි බැනලා නිවුස් එකේ මම මේ මුන්න දාගන්න හැබැයි කන්සෙප්ට් එකක් කතා කරපු කිසිම දේශපාලඥෙක්ව නිවුස් එකට යන්නේ හරිද මාධ්‍ය වෙනස් වී යුතු තැන් තියෙනවා හැමෝගෙම දේශපාලඥයන් විතරක් බනින්න එපා මම කියන්නේ නිලධාරී මොකද ඔය නීති රීති හදද්දී දේශපාලඥ සමහරවට සමහරගෙන දෙකට ඉගෙන ගත්තා පහට ඉගෙන ගත්තා කියලා. හැබැයි ඒ නීති සම්පාදනය කරන්නේ ඒ නීති රීති හදන්නේ ඉගෙන ගත්ත නිලධාරී. ඒ නිලධාරී දැන් අපි කියමුකෝ ටැක්ස් මොන හරි දෙනවයි කියලා ෆ්‍රී. ඔ පේපර් එක හදන්නේ කවුද? උගත්. ආයතන ප්‍රධානි ඉන්නෝ නේ. අමාත්‍යංශ ලේකම්වරු ඉන්නෝ. ඒ උදවිය දැන් මම ටොපි ගෙන්නනවා නම් ඔබතුමා මට කතා කරලා කිව්වොත් ඔබතුමා අමාත්‍යංශ ලේකම් විදියට මේ ටොපි වල ඩියුටි එක මං අඩු කරනවා කියලා මම ඔබතුමාට තුට්ටු පණුරක් දීලා ඒක කරගන්නවා
එක මේ අපේ යන සිස්ටම් එකක් මම කියන්නේ උදාහරණයක් වශයෙන්. එතකොට අර දේශපාලකන් ය දන්නවද මේකේ වෙච්ච දේ? එතුම දන්නේ නැතුව කියලා කැබිනට් එකට දානවා. ඊට පස්සේ කැබිනට් එක අනුමත වෙනවා. තේරෙනවද? මොකද මොකද ওই තියෙන ඔක්කොම බලන්නේ නැහැනේ දේශපාලකන්. හැමෝම සාමූහිකව එකතු වුණොත් රට හැදෙනවා. දේශපාලකන්ත් වැරදි. නිලධාරීත් වැරදි. පගාව ගත්තු මිනිහත් වැරදි, දුන්නු මිනිහත් වැරදි. ඒ කියන්නේ ඒ සංකල්ප මං කියුවේ ඒකයි. අපි මොන්ටිසෝරියෙන් ඕක හදලා තිබ්බොත් පගාව දෙන්න හදන්නෙත් නැහනේ. පගාව දෙන එක වැරද්දක් කියලා දැන් අපේ මේක මේ සාමාන්‍ය දෙයක් කියලා. පිට රටවලුත් මෙතෙන්ට කියා. ඉතින් ආර්ථික අපහසුතාව වෙද්දී තමන්ගේ ගෙදර දරුවා ෆෝන් එකක් ඉල්ලද්දි ටැබ් එකක් ඉල්ලද්දි අම්මලා තාත්තලාටත් ඒව හිතෙනවා. අපි ඒ පැත්තත් හිතන්න ඕන. ඉතින් අපි රටක් විදියට නැගිට්ටොත් හැමෝගෙම ආර්ථික ශක්තිමත් වෙනවා. රුපියල් 35000 බේසික් පඩි අපිට එකටම 50000කට යන්න පුළුවන්. ඊට පස්සේ ඕක ලක්ෂයකට යයි. එතකොට අපේ ආර්ථිකය හැදිලා මේ රටේ. අප මේ රට දාලා යන්න ඕනේ නැහැ. ඉතින් ඒකට ගේන්න මුළු රටක් විදියට නැගිටින්න ඕන තනියම බෑ. අද සමාජයේ දිහා බලමු රුෂාන් මහත්තයා අපිට පේන්නේ මිනිස්සු හරි තරඟකාරී සමාජයක එක ආර්ථිකය තමයි මේකට බලපාපු හේතුව. මට රුෂාන් මාලින්දට මොන වුණත් වැඩක් නැහැ. මම සතුටින් නම් ඇති. ඔව්. අපේ ඔළුව දැන් තියෙන්නේ එතන. අපි මේ ක්‍රමයේ හැදුවා ශිෂ්‍යත්ව විභාගයට දරුවව ලෑස්ති කරන තැන ඉඳලා අපි හැදුවා ආත්මාර්ථකාමී දරු පරම්පරාවක්. එයාව හැදුවේ තමන් තමයි දිනන්න ඕනේ. පරදින්න බෑ පුතේ. පරදුනොත් සමහරට ගෙදර දරුවට කන්න දෙන්න නැතුව කාමරේ දාගෙන හිටපු අම්මලා තාත්තලා ඕන තරම් හිටියා. තවමත් ඉන්නවා. අපි අවසානයේදී බලාපොරොත්තු වෙන බොහොම යහපත් සමාජයක්. ඒකේ දේශපාලඥයෝ මාරවංග වෙන්න ඕන. ඒකේ වෛද්‍යවරු නිකම් බෙහෙත් දෙන්න ඕන. නඩුකාර උන්නාන්සේ හරි සාධාරණ මිනිස් මේ තීන්දුව දෙන්න ඕන. පොලිසිය මහතුරු පගාව ගන්න බෑ. ඔය ඔක්කොම අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒක හැදුවේ අපි නෙමෙයි ඉස්කෝලේ ඇතුළේම. අම්මලා තාත්තලා නෙමෙයිද හැදුවේ. ඇත්ත. ඉතින් පැහැදිලිම මේ පහ වසරේ ළමයට මේ ඊයේත් මගේ ගාවට ආවා දරුවෝ ටික. මේ තාම මේ කිරිසුනුද කටින් ගිහිල්ලා නැහැ නේ. මේ පහ වසර කියන්නේ තාම මේ පොඩි දරුවෝනි කිසිම නැහැ. මේ ශිෂ්‍යත්ව විභාගයට මේක නොකළ යුතුයි කියලා මම කියන්නේ නැහැ. හැබැයි මෙතන තරගකාරීත්වයක් ඇති කරලා ළමයින්ට ඊර්ෂ්‍යා කරන්න පටන් අරන් අරයා ලකුණු මෙච්චරක් ගත්තා මම මෙච්චරයි ගත්තේ කියලා ඉතින් දෙබම්පියෝ ඇවිල්ලා ගෙදර හෝම්වර්ක් කරනවා. ඈ අත්තරම දරුවා නෙමෙයි මේ වෙද්දි හෝම්වර්ක් කරන්නේ. ඇත්ත කතාව අපි කිව්වොත් දරුවා නිදි අම්මා තාත්තා වැඩ අම්මා තාත්තා වැඩ කරන්නේ. ඉතින් මේ ක්‍රමය වෙනස් කර යුතුයි. මේ තරඟය කරන්නේ ඇත්තටම මේ අපි දරුණු රට ගෙනියන්නේ දරුණු තැනකට. මේ මේ එතකොට මේගොල්ලෝ මේ එක එකට ඊර්ෂ්‍යා කරගන්න මේ යන්න හදන්නේ. ඉතින් මේක විභාග තියන්න ඕන නැත්තේ නැහැ. හැබැයි මේක පාස් වුණත් ෆේල් වුණත් පුතේ ප්‍රශ්නයක් නැහැ. ඊළඟ 6 වසරට යන්න පුළුවන්නේ. කියන දේ හදලා තිබ්බනම් මේ දරුවන්ගේ මනසේ මම හිතනවා මීට වැඩිය ලස්සන ලංකාවක් තව අවුරුදු 20කින් 30කින් අපිට දකින්න පුළුවන් වෙයි කියලා. මම දන්නේ නැහැ ඔබතුමාගේ මතවාදය කොහොමද කියලා. මට මේ ඊයේ පෙරේදා දැකපු සිදුවීමක් නිසා මට හිතුණා ඇත්තටම එතන හිටපු අහිංසක අම්ම කෙනෙක් මට මේ කතාව කියන්නේ. අපි යනවා වැඩකට මාතරපැත්තේ ඉස්කෝලේකට. ඒ ඉස්කෝලේ හරි ප්‍රසිද්ධ පාසලක්. මේක ඉස්සරහා ගහලා තියෙනවා ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙච්ච ළමයි 30කගේ විතර මූණු දාලා ලකුණු දාලා කටවුට් එකක්. එතන එහා පැත්තේ හිටපු අම්ම කිව්වා මාත්‍ය ළමයි 250ක් විතර මේ ඉස්කෝල විභාගේ කිව්වා. දැන් මේ ජීවිතයේ දිනපු ළමයි ඔය ඉන්න 30 විතරයි. මේ වගේ දේවල් කරපම අනිත් ළමයිගේ මානසිකත්වේ කඩාගෙන වැටෙනවා. උන් ජීවිතේ පටන් ගන්නෙම පෙරදුනා කියන මානසිකත්වේ. ඇත්ත ඒක ඇත්ත. සමයි. අපි ඇත්තටම දැන් ඒකේ ඇතුලේ ඒ වැඩේ කරපු කෙනාගේ අරමුණ තමයි යම් පිරිසක් අගේ කිරීම. හැබැයි ඒක හරහම තව පිරිසක් කඩාගෙන වැටෙනවා නම් අපි ඒ කරපු අගේ කිරීමෙන් වැඩක් නැහැ නේ රුෂාන් මහත්තයා. ඒක ඇත්ත. ඒක ඇත්තටම අමාරු ප්‍රශ්නයක්. මොකද අර දැන් යම් කිසි දෙයක් ජයග්‍රහණය කරපම මේ දරුවොත් අපි බලාපොරොත්තු වෙනවා ඒකට ඇගීමක්. පරාජය වෙච්ච අය ඇත්තටම දුකෙන් ඉන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි වැඩි හිටියෝ ඒ අයව එක මට්ටමින් බලන්න ඕන. පුතේ ඔයා විශේෂත්වය ෆේල් වුණා. නමුත් දැන් ඔයා එන්නකෝ පන්ති ඉස්සරහට. ඉස්සරහට ඇවිල්ලා ඔයා ඉගෙන ගන්නකෝ. ඈ විශේෂත්වය පාස් වෙච්ච කෙනත් එක ඔයා එක ලෙවල් එකට යන්න පුළුවන් කියලා ධෛර්යමත් කරලා දිරිගැන්වීමක් තිබ්බනම් මං ගිහේ රට හදන්න පුළුවන් ගුරුවරුන්ටයි මාධ්‍යටයි. එතකොට හැමදේම වෙනස් වෙනවා. ඒක නිසා
අපි වැඩි හිටිය විදිහට මම නම් ඇත්තටම ශිෂ්‍යත්වයෙන් වලට පෞද්ගලිකවමයි යන්නේ නැහැ. මොකද ඒක මට කරන්න බැරි දෙයක්. මම ශිෂ්‍යත්වේ පාස් වුණා. හැබැයි මගෙත් එක්ක ෆේල් වෙච්ච ළමයි ගෙදර කුටි කාලා පහුවෙන්ද ඉදිමිලාව මට මතකයි. ඒක නිසා යාළුවෝ. ඉතින් මගේ අම්මත් එකපාරක් ගුරුවරියෙක් වෙලත් මට අද වෙනකම් මතකයි මේ පන්තියේ දෙවනියා වුණාද කොහෙද කියලා හනස්සක් කන්නකම් ගැහුවා. ඉතින් ඒ වගේ අත්දැකීමුත් මට තියෙනවා. අම්මා අම්මා තමයි ඉන්නේ කවුරු වුණත්. ඔව්. ඒ අයගේ හීන බලාපොරොත්තු ගොඩක් වෙලාවට අපේ සමාජය අපිට පේන්න තියෙන්නේ අපිට කරගන්න බැරි වෙච්ච අපේ ඇරියස් ටිකක් තියෙනවා. ඒ ඇරියස් ටික අපි කවර් කරගන්න හදනවා අපේ දරු පැටවුන්ගෙන්. ඔව්. අපි හොඳට වෙලේ පැහැලා සරුංගල් යවපු. ඔව්. වැවට ඇලට දොලට පැනලා නාපු. කැලේ යාළුවොත් එක්කලා අපිට මතකයි අපි අර රොබින් හුඩ් බල්ල ගාලේ දුනු ඉදලා හදාන කැලෑවල හොත්තට ඇවිදපු කරක් ගහපු කාලයක් තිබුණා. හැබැයි අපි අද අපේ දරුවන්ට ඒ අවස්ථාව දෙන්නේ නැහැ නේ රුෂාන් මහත්තයා. ඇත්ත ඒක ඇත්තටම අර වුණහ පුළුවට තමන්ගේ දරුවා ලොකුයි කියන ලස්සනයි කියන. ඉතින් ප්‍රශ්නේ දෙන්නේ මේකයි. දෙමව්පියෝ බලන්නේ අපි කාපු කට්ට දරුවෝ කන්න ඕනේ. දරුවෝ කන්න ඕනේ නැහැ. ඒක දෙමව්පියන්ගේ පැත්තෙන් සාධාරණයි. හැබැයි ඒකෙදි වෙන්නේ දැන් අපි අර සරුංගලේ ඉපැනලියස්සේ කකුල් වලට ඇනි ඇනි දුවපු අතීතයේ මේ ළමයි දන්නේ නැහැ බාට දෙකක් නැතුව එළියට බහින්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. සරුංගලේ අරින්න ඕන හොලගේ මොන පත්‍රයද කියලා දන්නේ නැහැ. සාමාන්‍යයෙන් පාරක යද්දි අපි ගුරු පාරවල් වල ගිහිල්ලා තියෙනවා නේ. ඒ වලදී ඇති වෙච්ච අපිට ප්‍රශ්න ඈ බයිසිකල් ගිහිල්ලා බ්‍රේක් ගහලා ඉවරලා ලිසල වැටිච්ච ඒවා. ඒ අත්දැකීම් මේ දරුවන්ට නැහැ. තාරපාර බ්‍රේක් ගන්න විදිහයි ගුරුපාර බ්‍රේක් ගන්න විදිහයි වෙනස් වෙනස්. ඉතින් ওই වගේ ප්‍රායෝගික අත්දැකීම් මෙහි නැහැ. නමුත් අර දෙමව්පිය බලන්නේ තමන්ගේ දරුවාට මම වුණත් එහෙමයි. ඔබතුමා වුණත් එහෙම වෙන්න ඇති. තමන්ගේ දරුවාට හොඳම දේ කරන්න. මම පැන්සලෙන් ලිව්වයි කියලා. ඔයා මේ පැන්සලෙන් ලියන්න ඕන කියන තැන මං හිතන්නේ මේ 2023 දෙමව්පිය එහෙම නැහැ. අපි බලන්න පුළුවන් නම් ස්මාර්ට් ෆෝන් එකක් ටැබ් එකක් දීලා දරුවා ඉස්සරහට ඇරලා පුළුවන් තරම් ජාත්‍යන්තරයත් එක්ක එකතු කරන්න ඉතින් දෙපැත්තක් තියෙනවා. අම්මලගේ තාත්තලගේ බලාපොරොත්තුව තමන්ගේ දරුවෝ හොඳ තැනක තියෙන එක. ඒකට අපි කියනවා ආදරය. හැබැයි දැන් අපි මේ සමාජයේ දිහා බලාගෙන ඉන්නකොට රුෂාන් මහත්තය මම දන්නවා ඔබේ අම්මා ගුරුවරියක් නිසා සමහර විට ඇයට මේ දේවල් කරන්න බැරි වෙන්නේ ඇති. මොකද මගේ ගෙදරත් මට එහෙම වාතාවරණයක් නොතිබුණු නිසා මම කියන්නේ. හැබැයි බහුතරයක් අම්මලා හිතනවා අර දරුවගේ බෑග් එක කරේල්ලන් යනවනේ අම්මව. ඉස්කෝලේ ඇරිලා බෑග් එක අරන් ඉන්නේ අම්මා. ඔව්. අනේ පුතාට බෑ මේ වෙන පොත් ගොඩක් නැති ඉන්නේ දැන් 5 වසර 4 වසර කියන්නේ ඔන්න ඔය ඔක්කොම කතා කියලා ඒක තනියම දරුවට ගන්න දෙන්න තු අම්මා අරගෙන එනවා. ඔව්. අම්මගෙන් ඇහුවම කියන්නේ ඉතින් ඒ ආදරේ මට ඉන්නේ එක කොල්ලයි ඉන්නේ. ඔව්. තව දරුවට පන්තියේ ගුරුවරියගෙන් බැනුම් අහන්න උනොත් ගෙදර වැඩ ටික කරලා නැහැ කියලා අම්මා ඒකත් කරලා දෙනවා. ඔව්. මට ඉන්නේ එක කොල්ලයි ඉන්නේ. හැබැයි ඔය කොල්ලටත් ඉන්නේ එක අම්මයි. ඒ විදිහට ආදරය කරන්නේ. කවදම හරි දවසක නොහිතපු වෙලාවක අම්මා මේ යනවා. අපි ආදරය කියලා කරලා තියෙන්නේ වැඩ බැරි ටාසන් කෙනෙක් හදපු එක නෙමෙයිද? ඇත්ත. ඇත්ත වශයෙන්ම දෙමව්පියෝ දරුවොත් එක්ක මේ ඉස්කෝලේ යන එකට නම් මම පෞද්ගලිකව මම විරුද්ධයි. ඒකට හේතුව අපි රට රටවල් වල ගිහිල්ලා තියෙන කවදාකවත් දැකලා නැහැ. අම්මෙක් තාත්තෙක් දරුවෙක් අරගෙන ඉස්කෝලේ යනවා. උදාහරණයක් වශයෙන් ජපානේ ගත්තොත් මට දෙන්න පුළුවන් අත්දැකීම් ජපානේ විතරමයි ඒක නිසා ජපාන් ගැන කියන්නේ. පොඩි එකේ ඉඳන් 5 වසරට දරුවෝ ජනාධිපතිගේ පුතා වුණත් පයින් ගමේ ඉස්කෝලේට තමයි යන්න ඕන. හැබැයි ඒ කියලා අම්මයි තාත්තයි මේ ළමයින් ඊපස්සේ යන්නේ නැහැ. අම්මයි තාත්තයි වැඩට යනවා. සීයා ආච්චි ඉන්නවා නම් එහෙම නැත්නම් ගමේ ඉන්නවා සීයලා ආච්චිලා රිටයර් වෙච්ච මේ පෙන්ෂන් ගිය පුද්ගලයෝ. මේගොල්ලන්ගේ වගකීමක් විදිහට ළමයි ඉස්කෝලේ යන වෙලාව 7 ඉඳන් 8 වෙනකම් මේ උදවිය පාරට බහිනවා. මේ මොකද අපේ පරපුර මේ අපේ රට ගෙනියන්න ඉන්න මේ රට බාර ගන්න ඉන්න දරුවෝ මේ. ඒගොල්ලන්ව රකින්න මේගොල්ලෝ බැඳී ඉන්නවා. මේගොල්ලෝ එළියට බහිනවා. එළියට බහලා මේ දරුවන් ආරක්ෂා කරනවා. හවස ඉස්කෝලේ ඉවරලා යද්දි ඒ විදිහටම හැමෝ මේක එක විදිහට එක බෑග් එකයි එකම වර්ගයේ බෑග් එකක් ගෙනියන්න පුළුවන්. එකම වර්ගයේ බයිසිකලයක් පදින්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ඒ රටේ නීතිගත කරලා තියෙනවා. සංස්කෘතිය ඒ විදිහට හැදිලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි රීසෙට් කරන්නම වෙනවා මේ රට. නැතුව අම්මා තාත්තා හෝම්වර්ක් කරලා
මේ දරුවව ගොඩ ගන්න බෑ. මොකද විභාගයට ඉඳගන්නේ අම්මා නෙමේ. ඒක නිසා ඒ දරුවා එදාට අසරණ වෙනවා. ඔබතුමා කෝ වගේ බෑග් එක කරේ තියාගෙන කරේ බැඳගෙන ගිහිල්ලා අදිසි අම්මා නැති දාකට මේ බෑග් එක ගෙනියන්න වෙච්චහම ඒ දරුවා අසරණ වෙනවා. බෑග් එකට වඩා බරයින ඉස්සරහට තියෙන ප්‍රශ්න. ඒක නිසා ඒ වලට මම නම් පුරුදු කරන්නේ නැහැ මගේ දරුවෝ. අන්න ඒ දේවල් තමයි අපි කියන්නේ ඕන ට්‍රේනින් එක දෙන්න ඕන කියලා. ඒ කියලා මම ඇත්තටම මම වේලක් කාලා වේලක් බඩගෙන හිටපු පුද්ගලෙක්. මම ශිෂ්‍යත් විභාගයේ ඉන්නේ උපකාරක පන්ති. මම ගියේ වතුර බීලා මං හිටියේ. මම අපේ ආර්ථිකයක් එහෙම තිබුණේ නැහැ. මම අම්මා දෙන්න රුපියල් දෙක මං ඉතුරු කරන් ගෙදර එනවා. ඉතින් ඒ කියලා මගේ දරුවෝ බඩගෙන ඉන්න කියලා මම කියන්නේ. හැබැයි මම ඉගෙන ගත්තේ උපකාර පන්ති ගිහිල්ලා. ඒක නිසා ඔයාට ගෙදරට ගෙනල්ල උගන්වන්නේ නැහැ. ඔයත් යන්නේ පන්තියට. අන්න ඒ වගේ ට්‍රේනින් එකක් දෙන්න ඕන කියලා මම හිතනවා දරුවන්ට. දැන් වතුර බිබී තමයි ඉගෙන ගත්තේ පන්තියේ. මේ කතාව අහගෙන ඉන්නකොට මටත් හිතෙච්ච දෙයක් මං හිතනවා අපි අහන බලන ඔබටත් ඒ ප්‍රශ්නේ තියෙනවා කියලා. කන්න බොන්න නැති ආර්ථික ප්‍රශ්න ගොඩක් තිබිච්ච. දෙහිඅත්ත කණ්ඩි වගේ ඈත පළාතක ඊට පස්සේ අම්මා අවුරුද්දෙන් අවුරුද්ද එහෙට මෙහෙට මාරු වෙනකොට ඒ තැන් තැන් වල ගිහිල්ලා ජීවිතේ පොඩ පොඩ තැන් තැන් වල ඉගෙන අරගෙන හිටපු කොල්ලෙක් කොහොමද මෙච්චර ලොකු දෙයක් කළේ? ඔව්. එදා දැක්ක හීනේ ලෑන්ඩ් මාස්ටරේ එළවන සහෝදරයාට කොහොම හරි වතුර වීදුරුවක් හරි අරන් ගිහින් දීලා ඒක පිටිපස්සේ දුවන්න. අන්තිමට අද ලංකාවේ දැවැන්ත සමාගමක් ජපානයට අනුබද්ධ ජපානයේද තියෙන සමාගමක් නිර්මාණය කරන මේක හරහා ගුවන් නියමෝ හදන්නේ. එදා ඔබට හීන තිබ්බේ ලෑන්ඩ් මාස්ටර් පිටිවසෙන් දුවන්නේ. කොහොමද ඒ ගමන සිද්ධ වුනේ? මෙහෙමයි, මම හැමදාම බලාපොරොත්තුනේ මගේ දැක්ම තිබ්බේ කවුරුත් නොකරපු දෙයක්. ඒ කියන්නේ හැමෝම අනුකරණය කියන එකට මම එච්චර පොඩි කාලෙම අකමැති පුද්ගලෙක්. වෙනස් දෙයක් කරන්න මම ජපානයට ගියා. ජපානයට ගිහිල්ලා හැමෝම වාහනනේ ජපානේ කිව්වොත් මම තෝරගත්තේ බර යන්ත්‍ර. එතකොට ඔය බැකෝ ලෝඩර් එක්ස්කවේටර් කියන ඒවා අපනායනය කරන දේ තමයි මම එකනම පටන් ගත්තේ. මම හිටියේ ඇත්තටම මම වැඩ කරපු පසුබිමත් එක්ක මට ඒක ආවාසිය ලැබුණා. ඉතින් ඔය හොංකොං, මැලේසියා, වියට්නාම් කියන රටවල ඒත් එක්කම ඒ කාලේ අපේ රටෙත් විශාල සංවර්ධනයක් ඇති වෙච්ච කාලයක්. විශාල වශයෙන් බර යන්ත්‍ර ආවා. ඉතින් ඒ පැත්තට මම යද්දී මට හිටපු තරගකාරීත්වය ගොඩක් අඩුයි. මොකද මං කරේ අනිත් උදවිය නොකරන දෙයක්, අලුත් දෙයක්. එතකොට ගුවන් යානත් එහෙමයි. මේ විදිහ ජපානයේ මම දන්න විදිහට විදේශිකයෙක් ගුවන් යාන වැයකනක මේ මං ගැන කියනව නෙමේ. නමුත් නැහැ, ඒකට හේතුව එතෙන්ට යන්න අමාරුයි. එතකොට එතෙන්ට ගියොත් අපිට තියෙන තරගකාරීත්වයත් අඩුයි. ඒක නිසා අලුත් දේවල් කරලා ඒ කියන්නේ තමන්ගේ අරමුණ එතෙන්ටම යනවායි කියලා හීයක්සේ ගිය නිසා තමයි අද මගේ සාර්ථකත්වයට ඇත්තටම ආත්ම ශක්තිය මම හිතන්නේ. ඒක තමයි එකම රහස. මේ වාසනාව නෙමෙයිද? වාසනාව කියලා මම හිතන්නේ නැහැ. වාසනාව නම් මම වතුර බීලා අර විදිහට දුක් විඳින්න දෙයක් නැහැනේ. එහෙනම් කෝටිපති බවුලක ඉපදෙන්න ඕන. මේක දෛවය කියන දේවල් හදාගත්ත කතා මම හිතන්නේ. අපිට පුළුවන් මේ හැමදේම වෙනස් කරන්න. ඒක නිසා උනන්දුව අරමුණ මම හැමතිස්සෙම කියන මම ඇත්තටම සමහරව හිතන ඇති ඇයි මේ මනුස්සය මෙතන ඉඳන් ඇයි මේ වතුර වීපු කතයි එක පොතේ ලියපු එක පොතේ අහුරු ලියපුවයි ඉරිත සපත් දාගෙන ඉස්කෝලේ ගියවයි ඕවා කියන්නේ ඇයි කියලා. මම මේ කියන්නේ මේවා ලැජ්ජාවට කරුණු නෙමෙයි. අද මම සාර්ථක ව්‍යාපාරිකයෙක් නිසා මට අද මේක කියන්න පුළුවන්. සමහරව මේවා කියන්නේ නැතුව හංගන් ඉන්න සාර්ථක ව්‍යාපාරිකයෝත් ඉන්නවා. මේක ලැජ්ජාවට කරුණක් නෙමෙයි තමන්ගේ මුල කියන එක මම පෞද්ගලික ධර්ම මතය. හොඳයි, එතකොට මේකෙන් වෙනවා තවත් අපි වගේ ඉන්න කෙනෙක් අර හදවතට අර ගේම අතරින පුද්ගලයෝට ශක්තියක්. මම හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකත් අරමුණ ඒකයි. පොඩි තැන ඉන්න අයට අපි දෙන්න ඕන බලාපොරොත්තුවක්. මේ රුෂාන් මාලින්ද හැදුනනේ මේ මෙහෙම ගිය මිනිහෙක් නතන ඉන්නේ. මම කියන්නේ මම වගේ තව 100ක් හැදුනොත් මේ රට නෙමෙයිද හැදෙන්නේ. මම අවුරුදු 23කට ඉස්සෙල්ලා ජපානයට ගිහිල්ලා ඉවර වෙලා අද මේ தത്വෙට මං කළා යම් කිසි දෙයක් මං රටට කරනවා. මම වගේ තව 100ක් 1000ක් හැදුනොත් මේ රට තව අවුරුදු 30කින් කොතනද තියෙන්නේ? අන්න ඒකට ධෛර්යමත් කරන එක නෙමෙයි අපේ යුතුයකම. ඒක නිසා අපි සාර්ථක ව්‍යාපාරිකයෝ
මම බලාපොරොත්තු වෙන්නේ තමන් ආපු ගමන කියලා දෙන්න ඕන අපේ මිනිස්සුන්ට. අපි ආවේ මෙතනින්. අපි මේ හැබැයි ගොඩක් මං මගේ හිතවත් උනන් ඇත්තටම කියනවා. අපි මෙතන හිටියේ මෙහෙම ඉඳලා ආවේ. උදාහරණයක් වශයෙන් ඔය ප්‍රසිද්ධ අපේ ව්‍යාපාරික මන් නම් කියන්න බෑ. නමුත් ඒගොල්ලෝ කියනවා. මම මෙහෙම හිටියේ මම වාහනයක් කිලෝගෙන ගිය මං නම ඒක නිසා මේ එහෙම පුද්ගලයෝ ඉන්නවා. ඒත් ඒක නිසා මම හිතන්නේ තමන්ගේ ඇත්ත ඇති සැටියෙන් කිව්වොත් මේ ජයග්‍රහණයට ඕන කෙනෙකුට යන්න පාර කපන්න අපිට පුළුවන් කියලා. ජීවිතය හංගන්න දෙයක් නෑ. එහෙම හංගලා වහලා බොරු කියන්න වමනාකුත් නෑ. හැබැයි හුඟක් වෙලාවට අර ඔබ කිව්වා වගේ සමහර අය අපිටත් මුණ ගැහෙලා තියෙනවා. ගම එහෙ තමයි දෙහිඅත්ත ගන්නේ. නමුත් ඉතින් කියන්නේ අපි රාජකීය කියලා. එහෙම පිරිසුත් ඉන්නවා. එහෙම නොවෙන හැබැයි පොළවේ පය ගහලා ඉන්න මිනිස්සෙක් අපිට මුණ ගැහුණා. අපි කතා කරමින් ඉන්නවා. දැන් මම අන්තිම වතාවට අහන්න ඔබතුමාගෙන් මට මොකුත්ම නැහැ. ඔව්. මම බොහෝම දුප්පත් කටුමැටි ගෙදරක ඉන්න අම්මා සමහරට අසනීපයි තාත්තා ජීවතුන් අතර නැහැ. තව නංගිලා පෝලිමක් මල්ලිලා පෝලිමක් බලාගෙන තියෙන මිනිස්සෙක්. මටත් පුළුවන් දරුෂාන් මාලින්ද වගේ වෙන්න. පුළුවන්. මම එහෙම පුද්ගලෙක්. මම අම්මට උදව් වෙලා ඔය අපේ අම්මා ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා මට මතකයි ඇඳුම් මහනවා. බෑග් මහනවා. එතකොට ඔය ඇඳුම් වල බොත්තම් කාසමේ මම. ඒ ඇත්තට මම හිතන්නේ 3-4 වයස වගේ ඇති. ඉතින් ඒ වගේ මම ඔබතුමා කටුමැටිගයක් තියනවා කියලා මට කටුමැටිගයක් තිබෙත් නැහැ. අපි කුලියට හිටියේ. ඉතින් ඒක නිසා මට පුළුවන් වුණා නම් මම කියන්නේ ඒකයි. මම ආවා නම් එයි තව කෙනෙකුට බැරි. ඒක නිසා මේක යන්න පුළුවන්. මම කියන්නේ යාට ඇවිල්ලා මගේ තැනට වෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් ජීවිතේ ඉන්න තැනින් එක අඩියක් ඉස්සරහට ගන්න පුළුවන්. මේ වගේ මම කියන ව්‍යවසායකයෝ අපි එකතු වෙන්න ඕන. අපි එකතු වෙලා මේ රටේ මිනිස්සුන්ගේ ආර්ථිකය හදාගන්න වැඩපිළිවෙල අපි කියලා දෙන්න ඕන. විශේෂයෙන් නීති රීති පුළුවන් නම් මේ දේශපාලකයන්ට අත් දෙකල්ලලා වැඳලා හරි කමක් නැහැ. මේ ටික වෙනස් කරලා අපේ කෘෂිකාර්මාන්තය දියුණු කරන වැඩසටහනක් දැන් ට්‍රැක්ටරයක් අපිට මෙහෙ ගන්න බෑ 130-140ක් වෙනවා. හැබැයි ජපානයේ රුපියල් ලක්ෂයකට අපිට ට්‍රැක්ටරයක් අපනයනය කරන්න පුළුවන් මෙහාට. මේ නීති රීති ටික වෙනස් කරලා දුන්නම් ගොවියා කවදාක්වත් යූරියා පොහොර ටික රජයෙන් නිකන් ඉල්ලන්නේ නැහැ. අද රුපියල් 45,000ක් යනවා කන්නයක් හාන්න. කපන්නත් 45,000ක් යනවා. හැබැයි ට්‍රැක්ටරයක් ලක්ෂයකට ගෙනන ලක්ෂකහමාරකට ගොවියට මේක ගන්න පුළුවන් වුණොත් ඊළඟ අවුරුද්දේ ඔබතුමා ගොවියෙක් නම් ඔබතුමා ඉල්ලනවාද කියන්නේ පොහොර ටික දෙන්න කියලා නිකන්. යපොන් මානසිකත්වයේ නැති වෙන එකට නීති රීති ටික හදලා දෙන්න ඕන. ව්‍යවසායකයෝ එකතු වෙන්න ඕන. එහෙම වුණොත් මේ රට හදන්න පුළුවන් වෙනවා. ඔබ දේශපාලනයට ටිකක් සම්බන්ධ චරිතයක් නිසා මම කිව්ව දේශපාලන ගැන කතා නොකරනවා කියලා. හැබැයි අපි දේශපාලඥයෝ ජීවත් කරපු මිනිස්සුනේ. අපි ඡන්දෙ දුන්නා, අපි කතිර ගැහුවා, අපි හැම සැරේකම අපේ මනාපෙන් කවුරු හරි කෙනෙක් වෙතෙන්ට යවනවා. ඔය යවන උදවියත් ඔබ වගේම ජපානේ බලන්න යන්නේ නැතිනේ. ජපානේ දකින්න නැති, ඇමරිකාව දකින්න නැති, එංගලන්තේ දකින්න නැති, අනිකුත් ඕනම දියුණු රටවල් දැකලා ඇති. අපි දකින්න නිවුස් බලද්දි මෙයා මෙහි ගියා, මෙයා මෙහි ගියා, මෙහෙම සාකච්ඡාවකට ගියා. ඒ යනකොට තිබිච්ච පිළිවෙල, ඒ තියෙන ක්‍රමවේද, අපි හිතමු ට්‍රාන්ස්පෝර්ට් සම්බන්ධයෙන් ඒ රටේ මෙන්න මෙහෙම වැඩ පිළිවෙලක් තියෙනවා. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මාර දැක්මක් තියෙනවා. ඒගොල්ලෝ වගා කරන්න මෙහෙම ඩ්‍රෝන් වලින් තමයි තෙල් ගහන්නේ. ඔය ඒගොල්ලෝ දැක්කා. ඉතින් මේ කලේ නෑ. මේකනේ වැඩේ. දේශපාලඥයෙක් වෙලා එතෙන්ට ගිහිල්ලා වැඩක් නැහැ. මොකද ඔබතුමා කියන්නේ ඔක රටේ ජනාධිපති කියලා. ඔබතුමාගේ ගෝලයා මම නම් මං ඔබතුමාට පෙන්නන්නේ හොඳම දේ. එතකොට ඔයාට පේන්නේ නැහැ මේ අඩුපාඩු තියෙන තැන. ඒගොල්ලෝ දැන් ජපානයට ගියාම බලලා බුලට් ට්‍රේන්. එතකොට ඩ්‍රෝන් වලින් ඔය කිව්වාගේ තෙල් ගහන්න. හැබැයි මේකේ ප්‍රායෝගික පැත්ත මේ දේශපාලඥයට පේන්නේ නැහැ. ඒක තමයි කියේ ව්‍යවසායකයෝ මේ දේශපාලනයට ආව දාකට, ඒ කියන්නේ ප්‍රායෝගිකව කකුලෙන් හිටලා හිටගෙන නැකිට මිනිස්සුන්ව මේකට ගේන්න ඕන. බුලත් පිට කඩයක් හරි දාපු මිනිහෙක් මේක ඉන්න ඕන. මම කියන්නේ මේ උගත් පුද්ගලයෝ අර එහෙම මේකේ නැති යුතුයි කියලා මම කියන්නේ නැහැ. නමුත් දැනට මේ රටට තියෙන අවස්ථාවේ අපි ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. ඒත් මේ ගොඩ ගන්න නම් ආර්ථිකයට යම් කිසි දෙයක් කරන්න පුළුවන් පුද්ගලයෝ ටිකක් අඩුම තරමේ 50-60ක්වත් අරක ඇතුලේ ඉන්න ඕන. අරක කිව්වේ පාර්ලිමේන්තුව. එතකොට පුළුවන් වෙන මොකද දැන් දේශපාලන ඇමතිතුමා ගිහාම, කෘෂිකර්ම ඇමතිතුමා ගිහාම ඒ රටේ පෙන්වන්නේ ඒ රටේ මානසිකත්වයට
ඒ රටේ තියෙන ඉහළම තාක්ෂණය. හැබැයි ඒක අපිට මෙහෙ ගෙනල්ලා ඉම්ප්ලිමන්ට් කරන්න බෑ රටේ. එතකොට අපි දැන් මම උදාහරණයක් කිව්වේ මේ වෙද්දි ගෙනත් තියෙන ගොයන් ඉන්ධන මැෂින් එකක්. මොකද ගොයන් ඉන්දෙව්වත් පොඩි කාලේ ගොයන් ඉන්දෙව්වනේ. ඔව්. මේ තෙල් බෙහෙත් පොහොර මේ විදිහට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ඉන්ධන මැෂින් එකෙන් අක්කරයකට පාවිච්චි වෙන්නේ කිලෝ 20යි. ජපානයේ අක්කරයකට හෙක්ටයාරයකට සමානද? හෙක්ටයාරයකට පාවිච්චි වෙන්නේ කිලෝ 20යි. ඒ හේතුව මේ ඉන්දෙන ගමන් යූරියාට දෙක තුනක් චටපටස් ගාලා වැටෙනවා මුලට. දැන් අපි හොන්ඩර කීයක් ගන්නවද කියන්න කුඹුරකට? තාක්ෂණය තියෙනවා. කුඹුරු ටික සීසෑ අර සකස් කරද්දී අඟලට ලෙවල් වෙනවා. වතුර අර මහවැලියේම වතුර ටික ගෙන ලිවර්ලා අපි කුඹුරු වලට ගන්නවා. එතකොට රටේ ආර්ථිකයට විදුලිය අපි තෙල් පුච්චල විදුලිය ගන්නවා. මේ කුඹුරු ටික ලොකු කරලා අක්කර අක්කර වලට ලොකු කරලා ලෙවල් කරොත් අඟලට වතුර කොච්චරක් ඉතුරු වෙනවද? හැබැයි ලෙවල් කරන්න අපිට උදැල්ලෙන් බෑ. අර නව තාක්ෂණ උපකරණ ටික ගේන්න පාර කපලා දෙන්න ඕන දේශපාලකයන්. දැන් මම දන්නවා ජපානයේ මම කුඹුරුත් එක්ක ඒ ගැටිච්ච නිසා මෙහි කුඹුරුයි එහි කුඹුරුයි එක්ක මම ගැටලා සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි අර ඔබතුමා කියපු දේශපාලකයා ඒක කරලා නැහැනේ. එතුමා දේශපාලකයෙක් වෙලා තමයි අතෙන්ට ගිහලා කුඹුරු වැඩ කටයුතු වලට යනවා. අන්න එතකොට ප්‍රශ්නයක් තියෙනවා. යාට ඒක තේරෙන්නේ නැහැ සබ්ජෙක්ට් එක. ඒකයි තියෙන අඩුපාඩු. ඉතින් ඒක අත්දැකීම් තියෙන පුද්ගලෙක් එක්ක නිලධාරියෙක් කොතෙන්ට ගියා නම් මේක මීට වඩා වෙනස් වෙනවා. බොහොම පුංචි තැනින් පටන් ගත්ත චරිතයක්. ගමේ හිටපු කෙනෙක්. ගමේ ඉන්නකොට සාමාන්‍යයෙන් අපිට මුලින්ම හිතෙන හීනේ තමයි බඩ තිබුණේ. ලෑන්ඩ් මාස්ටර් එක 11 එක හීනයක්. ගමේ සමූපකාරට බඩු ලොරියනකොට අපිට එතන ඔයාලා ඒකේ ඩ්‍රයිවර් මහත්තයාගේ පිටිපස්සෙන් කොල්ල ගොඩාක් දුවගෙන එනවා. කවදා හරි දවසක මං ලොරියේ ඩ්‍රයිවර් වෙනවා. ඔහොම ඉඳලා සමහරට ටවුමට යනකොට අම්මත් එක්ක ඒ ලොරියෙම මෙන්න පොලිසිය මහත්තයෙක් අත දාලා නතර කරලා. එතකොට අපිට හිතෙනවා ලොරි ඩ්‍රයිවරුත් යටයි පොලිසියට. එතකොට අපිට හිතෙනවා පොලිසිය මහත් එක්ක එනවා කියලා. මම අපි ඔය දැකපු ඔක්කොම හින අන්තිමට මේ උපරිම කොළඹට ඇවිල්ලා නතර වෙනවා. දෙහි අත කණ්ඩි ඈත ගමක හිටපු පුංචි කොල්ලෙක් එදා හිතනවා අඩුම තරම ඉන්දියාවට හරියනවා කියලා. ඇයි එහෙම හිතුවේ? ඇත්තටම ඒ වෙද්දී මේ දැනට වර්තමානයේ අපි මං හිතන්නේ මම එදා මුහුණ දීපු ඒ පසුබිම ඒ පරිසරය දැන් මේ ලංකාවේ ඉන්න සියලුම තරුණයෝ තරුණියෝ විඳිනවා. ඒ දැඩි ආර්ථික අපහසුතා ඒත් එක්කම මගේ වටේ හිටපු මං එතකොට ඒ කටිටියේ වෙන්නප්පු ප්‍රදේශයේ වෙන්නප්පු කියොත් පුංචි ඉතාලිය කියලා කියන්නේ. බලාගෙන ඉද්දී අල්ලපු ගෙදර කෙනා එකපාරට ඉතාලියනවා. පිටිපස්සේ ගෙදර කෙනා ඉතාලියනවා. එතකොට මම විතරක් මේ මෙතන රැඳිලා ඉඳලා මට හිතුණා මම පාතටම වැටෙයිද මෙතෙන්ට. එතකොට මට ඕන වුණා මේ දැඩි පීඩණයෙන් දැනට මේ රටින් පිට වෙන්න ඕන. හැබැයි මට ආත්ම ශක්තිය තිබ්බ මම ඉන්දියාවට ගියත් මම කවදා හරි කෙලින් හිට ගන්නවා කියන ආත්ම ශක්තිය තිබ්බ. මොකද මම ඒ වෙද්දිත් මං කිව්වේ ශිෂ්‍යත්ව ලිව්වේ අර විදිහට ඉගෙනගත්තේ අර විදිහට උසුළු විසුළු මැද්දේ සපත්තු දෙකේ ඉස්සරහින් මේස් එක පේනෙද්දිත් මම පාසල් නොගිය හිටියේ නෑ. මං ගියා ඉස්කෝලේ. ඉතින් ඒ පැත්තෙන් මාව ඇත්තට මං හිතන්නේ ඒ අර තැලෙන්න තැලෙන්න තමයි පන්නරේ එන්නේ. සමාජයේ සිම්ම තමයි මාව ඒ තැනට ගෙනාවේ. මම හිතනවා දැන් මේ තරුණයන්ටත් තියෙන එකම ප්‍රශ්නේ ඔතන ආර්ථික අපහසුතා ගෙවල්වල. ඉතින් අපිට මේ වෙලාවේ වැඩිහිටියෝ විදිහට ව්‍යවසායක විදිහට කරන්න පුළුවන් එකම දේ හරි පාර පෙන්නන එක. දැන් මම ඇත්තටම ගිහිල්ලා ඉවරලා නීති විරෝධීව තමයි ජපානයේ මට ජපාන වීසා දෙන්නේ නැහැ. අවුරුදු 8ක් මගේ කාලේ ඉවරයි. මම කියන්නේ දැන් මේ වෙද්දි රටේ තරුණයෝ ගොඩාක් මුදල් නාස්ති කරගන්නවා තමන්ගේ ඉඩම් ගෙවල් උගස් තියලා මේ ඒජන්සි කළු කඩ මුදලාලිලට අහුවෙලා. වීසා එකක් නැතුව මම නම් කියන්නේ කිසිම රටකට යන්න කියලා. අවුරුදු 8ක් මගේ ජීවිත කාලය සම්පූර්ණ බිඳුවටම වැටුණා. ඊට පස්සේ තමයි මට මම කසාද මැදට මම ජපානයේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ වගේ රටවල් වල වීසා නැතුව ඉන්න බෑ. දැන් අපි රජයෙනුත් කරයි යනවා හොඳ වැඩ පිළිවෙලක්. හැම හොඳ ආයතන තියෙනවා නීත්‍යානුකූලව කරන. ඒවල ඒ භාෂාව පුරුදු වෙලා නීත්‍යානුකූලව යන්න පසුබිම තියෙන. ඉස්සර අවුරුදු 20කට 22කට ඉස්සෙල්ලා මේ පරිසරය තිබුණේ නැහැ. වීසා හැකර පිට රටකට යනවා කියන එක. දැන් ඒක තියෙනවා. ඒක නිසා ඒ පාරේ ගියා නම් මාස 6ක් අර මම කිව්වේ
භාෂාවක් ඉගෙන ගන්න. අපි මේ නිකන් ඉන්නේ එකේ YouTube එකේ ඉගෙන ගන්න පුළුවන්. ඉතින් දැන් මම බැලුවොත් රුෂාන් මාලින්ද කියලා YouTube එකේ මම දාලා තියෙනවා. බින්දුවේ ඉඳන් ක්ලාස් එක ඉවරන කම්ම ජප ඒක බලලා තමයි මේ ජපන් විභාග පාස් වුනේ. අම්පාරට ගියේ නැහැ ගුරුවරු. ඔන්ලයින් කරේ. ඉතින් ඔන්ලයින් ගුරුවරු ක්ලාස් කරලා 38 දෙනෙක් පාස් වුණා නම් 200ක් විතර ක්ලාස් එකකින්. ඒක මේ කුමුරු වැඩ කරන ගමන් මේ තරුණයා. තමන්ගේ රසා කරන ගමන්. ඉතින් මම හිතනවා හොඳ ප්‍රතිශතයක්. මාස 6ක් 7ක් අපිට මේ කට ගන්න පුළුවන් වුණොත් අනිවාර්යෙන් ජීවිතේ ඉදිරියට හරිදන්ට ගෙනියන්න පුළුවන් කියලා මම හිතනවා. දැන් ලංකාව ඇතුළෙත් ඔබේ සමාගම ක්‍රියාත්මකයි. ඔව්. රත්මලාන තියෙනවා. කාට හරි කෙනෙක්ට හිතෙනවා නම් ඔබ දෙහිඅත්ත කණ්ඩියේ ඉඳලා දැකපු හිණේ කවදා හරි දවසක මම පයිලට් කෙනෙක් වෙනවා. ඒ හිණෙම අදත් අම්පාරේ දරුවෙක්ට තියෙන්න පුළුවන්. ඔව්. කැබිටි ගොල්ලෑවේ දරුවෙක්ට තියෙන්න පුළුවන්. හම්බන්තොට මොනරාගල දරුවෙක්ට තියෙන්න පුළුවන්. පයිලට් කෙනෙක් වෙන්න පුළුවන් ඔබ ළඟට ආව. පුළුවන්. ඇත්තටම මම මේක ප්‍රායෝගිකව කරා. අර දැන් ඔබතුමා කිව්වා අර සමාජයේ මම මගේ පෞද්ගලික මං චූටි කාලේ අර හෙලිකොප්ටරේ එනවා දැකලා තමයි මම ගුවන් නියමයක් වෙන්න හිතුවේ. එතකොට මගේ හැම පාඩමක් ඉගෙන ගද්දිම කොහේ හරි යද්දිත් මගලුවේ තියෙන අරක. ඒ මම එනවා දැකලා. එතකොට මගේ හෙලිකොප්ටර යාන මම 3ක් යොදවලා අම්පාර දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් ළමයි 3-4000ක් විනාඩි 10 වගේ මම මේ ශිෂ්‍යත්ව පාස් වෙච්ච ළමයි කියලා පටන් ගත්තේ. නමුත් අන්තිමට අත දරුවොත් ආවා. පොඩි දරුවෝනේ. ඒකින්ද පුළුවන් තරම් හැමෝම ඇරියා. ඒ කරේ තව අවුරුදු 30කින් ගුවන් නියමුව අම්පාර දිස්ත්‍රික්කයේ බිහි වෙන එක බලන්න. ඒ උදවියට ඒ දරුවන්ට ගුවන් ගත්ත දැන් මම එළියෙන් දැකලානේ ගුවන් නියමයක් උනේ. දැන් මේගොල්ලෝ ගුවන් ගත වෙලා තියෙනවා. එතකොට තවත් ආසාවක් තියෙනවා. හැබැයි මේක සමාජය දැක්කා මේ චොපර් සවාරි අරින පුද්ගලෙක් විදිහට. මට හැබැයි සමාජයෙන් වැඩක් උනේ නැහැ. මගේ අරමුණ තියෙන නරකනේ. මට නමකුත් දැම්මා චොපර් කියලා. දිගාමරලේ මාව හඳුනන චොපර් කියලා. ඉතින් මම ඒ නම ඉතාමත් ආදරෙන් පිළි අරගෙන මම වැඩකට ඉදිරික් කරා යනවා. මට සමාජයේ ගල් ගැහුවොත් මම කරන්නේ ගල් වලින් ගයක් හදන එක. හරිද? ඒක අපිට මං ගහන්න යන්නේ අපරාධෙනේ. ඒක නිසා මගේ අරමුණ තිබ්බේ තව අවුරුදු 30කින් දිගාමරල දිස්ත්‍රික්කයේ ගුවන් නියම බිහි වෙන්න. මොකද අපි ට්‍රැක්ටර් පස්සේ ගිහිල්ලා ටිපර් එකක් පස්සේ ගිහිල්ලා එහෙම නැත්නම් මේ ත්‍රීවිල් ඩ්‍රයිවර් කෙනෙක් වෙන එක නෙමෙයි අපේ දරුවන්ට දැන් පේන්නේ ඒවා. හැබැයි ඊට වැඩි දෙයක් පෙන්නලා මේගොල්ලන් ගොළුවට හීනයක් දීලා ගුවන් නියම 30ක් ඇවිල්ලා තිබ්බොත් මං S2 පියා ගන්න වෙලාවට දිගාමඩුල්ලේ දැන් මේ වෙද්දි නැහැ. ඈ මං හිතන්නේ ඒක තමයි මගේ ජයග්‍රහණය. සකුරායි සමාගමත් එක්ක එකතු වෙලා කාට හරි කෙනෙක්ට පයිලට් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඕන මේ ප්‍රායෝගික පුහුණුව විඳින්න ඕන කියලා හිතුණොත් ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද කියන්නේ ආයතනෙට එන්න ඕනද එහෙම නැත්නම් සයිට් එකක් තියෙනවද? ඔව් sakurai.lk කියලා සර්ච් කරපම ඇත්තටම අපේ සමාගම හා සම්බන්ධ වෙන්න පුළුවන්. මම නම් එතන නැහැ. මම ව්‍යාපාර වලින් ගොඩක් බැහැර වෙලා ඉන්නේ. ඇත්තටම මම සමාජ සේවා කටයුතු දේශපාලන කටයුතු කරන නිසා වෙනම කලමංකාර අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා. ඉතින් ඒක නිසා එතෙන්ට ගිහිල්ලා රත්මලානේ ගුවන් පුහුණු පාසල තියෙන්නේ. එහි අත්දැකීම් විඳ ගන්න පුළුවන්. ජීවිතේ අපි රුෂාන් මාලින්ද වෙන තැනකදී මුණ ගැහුණා නම් අපිට හිතෙන්නේ ලොකු සල්ලිකාරයෙක්, ලොකු ව්‍යාපාරිකයෙක්. හැබැයි අපිට රුෂාන් මාලින්ද පිටින් දැකලා කේවන් හරි අමාරුයි. අපිට අද පුළුවන් වුණා අපි විශ්වාස කරන රුෂාන් මාලින්ද කියන අර දෙහිඅත්ත ගණ්ඩියේ හීන දැකපු කොල්ලගේ ඉඳලා අද ලෝකයේත් එක්ක ගනුදෙනු කරන මේ දැවැන්ත ව්‍යාපාරිකයා නිර්මාණය වීම පසුපස කතාව යම් කොටසක් හරි මේ කතාවෙන් ඔබට කියන්න අපි විශ්වාස කරන මේ කතාව ඔබේ ජීවිතයට හයියක් වෙයි කියලා. දේශපාලනය සහ ව්‍යාපාර නිසා ඕන තරම් කතා කරලා ඇති මාධ්‍ය ඇතුලේ. ජීවිතය කියලා තියෙනවද මෙහෙම? මම වැඩිපුර සාමාන්‍යයෙන් මම හිතන්නේ මාධ්‍ය සාකච්ඡාවක ජීවිතය ගැන වැඩිපුරම කතා කරේ අද වෙන්න ඇති. අවස්ථාවක් හම්බුනේ නැහැ. මොකද පොඩි මිනිස්සු ගැන කතා කරන්න මාධ්‍ය අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇත්තට මම මේ ප්‍රෝග්‍රෑම් එකට තෙන්දි ඉස්සෙල්ලා මම මේ ප්‍රෝග්‍රෑම් එකේ බලපුවා මේකේ තනිකර ඉන්නේ පොඩි මිනිස්සු. ඉතින් මම හරිම ආසාවෙන් ඇත්තට මම ඊයේ රෑ පිටත් වුණේ අම්පාරෙන් එන්න. මම ආවේ හරිම ආසාවෙන්. මොකද මම
හිතුවා මේකෙන් පණිවිඩයක් පොඩි තැනකට පණිවිඩයක් දීලා 10ක් ජීවිතේ ගොඩදාගත්තොත් ඊළඟ ආත්මෙ මට ඒක හම්බෙයි කියලා මම අද යම් කිසි දෙයක් කරපු තුවා කිව්වනම් වාසනාව ඇත්ත නම් ඒක හම්බෙලා තියෙනවා නම් පිනක් හෝ දෙයකින් යම් කිසි දෙයක් කරන්න ඇතිනේ ඉතින් මේ ආත්මෙ කරන්න පුළුවන් මම හිතන්නේ ඔය වගේ දේවල් ඒවා මම හිතන්නේ පින් අපි කියන ඉතින් ඉදිරියට බොහොම සතුටුයි අපිට බොහොම ස්තුතියි මොකද අපි දන්නවා අම්පාරේ ඉඳන් අඩුම තරමේ කොයි ක්‍රමෙන් ආවත් පැය 10ක් විතරවත් එන්න ඕනේ මිස ඔව් ඉතින් අපි වෙනුවෙන් මේ සමාජය වෙනුවෙන් තමන්ගේ ජීවිතය අත්දැකීම් කියා දීලා තව කෙනෙක්ගේ ජීවිතයක් ලස්සන වෙනවා දකින්න දැකපු හිණෙත් එක තමයි අපේ ආරාධනාව පිළිගන්නේ බොහොම ස්තුතියි ඔබතුමාට ඉදිරි ජීවිතේ බලාපොරොත්තු සියල්ල සාර්ථක වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා මේ වගේම ජීවිතේ කියන කතාවක් තියෙන මිනිස්සු අපිට හෙටත් මුණ ගැහේ. ඒ හැම කෙනාගේම කතාවට කාලිහම්දි වේදිකාව පුර ඉඩක් තියෙනවා. පරිස්සමින් ඉන්න, ඉනාවලා ඉන්න අපි ආයෙත් දවසක මුණ ගැහිලා කතා කරමු. ඔබට වාසනාවන්ත සුබ දවසක්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.